බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. විශේෂයෙන් මම නියෝජනය කරන්නේ බණ්ඩාරගම ප්‍රදේශයේ මගේ ව්‍යාපාරයේ තියෙන්නේ විදුලි ජනක යන්ත්‍ර ලංකාවට ගෙන්නා බෙදා හැරීම සහ අලවෙන් පසු සේවාව සහ ඒ සම්බන්ධව කරන සියලුම රාජකාරී කරන ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් මම මෙතන සහභාගි වෙනවා. අපිට තියෙන ප්‍රධානම කාරණාවක් තමයි මම ඔබතුමාලට යොමු කරන්න කැමති. විශේෂයෙන් අපි මේ කරන රැකියාව අතරේ අපිට තියෙන ප්‍රධානම කාරණාවක් තමයි දැනුම සම්බන්ධයෙන් අපිට අපේ ආයතනවලට බැඳෙන නවක පරපුරේ තරුණ තරුණියට තියෙන දැනුම ප්‍රමාණය. විශේෂයෙන් අපි අයව ගෙන්න ගන්නේ කාර්මික විද්‍යාල හරහා. ඒ කාර්මික විද්‍යාල හරහා ඔවුන් අයට ලබා දීලා තියෙන දැනුම අපේ වගේ ව්‍යාපාර ඇතුළට ගෙනල්ලා ඒ ව්‍යාපාර ඇතුළේ අපි ඉතාමත්ම ලොකු කරදරවලට මුහුණ දෙනවා. ඔවුන් තුළ තියෙන දැනුම ඉතාමත්ම අඩු දැනුම් ප්‍රමාණයක් තියෙනවා. ඔබතුමාලාගේ රජයක් යටතේ විශේෂයෙන් කාර්මික විද්‍යාලවල එම පාඨමාලා හදාරන දරු දැරියන්ට මොන වගේ කටයුත්තක්ද විශේෂයෙන් යොදන්න බලාපොරොත්තු වෙන්නේ? අපි ගත්තොත් ඉලෙක්ට්‍රිකල් ඉන්ඩස්ට්‍රි එක, එහෙම නැත්නම් මෙකැනිකල් ඉන්ඩස්ට්‍රි එක විතරක් මදි. තව එතනින් එහාට ආයතනයකට සම්බන්ධ වෙලා ඒ ආයතනයට අනුගත වෙලා ඒ ආයතනයේ තියෙන කටයුතු යම්කිසි විදිහකට දැනුම් තේරුම් අරගෙන ඒ ආයතනයේ උන්නතිය උදෙසා වැඩ කරන්න අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න ඔබතුමන්ලා මොන විදිහේ වැඩ කටයුතුද ඉදිරියේදී ඔබතුමන්ලාගේ රජය කරදී බලාපොරොත්තු වෙන්නේ? බොහොම ස්තුතියි. හොඳයි, බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් මෙතුමා ඇහුවේ. විශේෂයෙන්ම මට අවස්ථාව ලැබිලා තියෙනවා ඩිරෙක්ට්ලි අපේ ඒරියා එකට සම්බන්ධ නොවුනට අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන පිළිබඳ පිරිසත් එක්ක, මොකද ආර්ථිකයට නිතර ඒගොල්ලෝ සම්බන්ධ වෙන අපේ සාකච්ඡා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය හැදෙන්නේ කොහොමද, උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය හැදෙන්නේ කොහොමද, ඊට පස්සේ ට්‍රේනිං ප්‍රෝග්‍රෑම්ස් පිළිබඳව, පාඨමාලා පිළිබඳව හැදෙන්නේ කොහොමද, ජාතික ආර්ථිකයට ඵලදායි වෙන පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කියලා. එතකොට එතනදී දැන් අපි දන්නවා NVQ සර්ටිෆිකේෂන් සිස්ටම් එකක් දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ සර්ටිෆිකේෂන් සිස්ටම් එකේදී අපිට නිතර අහන්න ලැබිලා තියෙන දෙයක් තමයි මේක අර ටික් බොක්ස් චෙක් කරන විදිහේ වැඩපිළිවෙලක් කරනවා මිසක් ඒගොල්ලන්ට නිසි ක්‍රමවේදයකට පුහුණුවක් ලැබෙන්නේ නැහැ කියන එක. ඒ නිසා තමයි මේ වගේ ප්‍රායෝගික ගැටලු මතුවෙන්නේ. ඒ දරුව පිරිස නැවත ඉන්ඩස්ට්‍රි එකට රිලීස් කරාට යොමු කරාට පස්සේ එතකොට ඒ සේවා දායකයෝ ඔබතුමාලා වගේ ඔන්ටර්ප්‍රනුවර්ස්ලා අපහසුතාවයට පත් වෙනවා. ඕගොල්ලන්ටත් නැවත කාලයක් වැය කරන්නට සිද්ධ වෙනවා. ට්‍රේනිං එක කියන්නේ කොස්ට් එකක් ඕගොල්ලන්ට. සෝ එතකොට ඒකට පැති දෙකකින් ක්‍රමවේදයක් කතා බහ කරලා තියෙනවා. එකක් තමයි පළමුවෙන්ම නිසි ක්‍රියාපටිපාටියක් මේ ට්‍රේනිං ප්‍රෝග්‍රෑම්ස් වලට අඳුන්වා දීම. මේ ට්‍රේනිං ප්‍රතිපාටිපත්‍ය එහෙම නැත්නම් ක්‍රමවේදය මේ එකඩමික්ස්ලා විතරක් තීරණය කරලා ඒක තීරණය කරනවා වෙනුවට ප්‍රායෝගික අධ්‍යක්ීම් තියෙන සහ අවශ්‍යතාවයේ තියෙන පිරිසවත් සම්බන්ධ කරගෙන කන්සල්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගිහිල්ලා ව්‍යාපාරිකයන්ගේ ඉන්ඩස්ට්‍රීස් වල අවශ්‍යතා මොනවද, ට්‍රේනිං එක්ස්පෙක්ටේෂන් මොනවද, මෙන්න මේ ස්කේල් එකට සර්ටිෆිකේට් 2 තියෙනවා නම් අඩුම වශයෙන් මෙන්න මේ ටික පුළුවන් වෙන්න ඕන, NVQ සර්ටිෆිකේට් 4 තියෙනවා නම් අඩුම වශයෙන් මේ ටික පුළුවන් වෙන්න ඕන. අන්න ඒ වගේ කතා බහක් තුලින් කන්සල්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් තුලින් අඳුනාගෙන පළමුව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මේ ලොකුම අපි මං මුලින් සඳහන් කරත් වගේ කලින් සඳහන් කරත් වගේ මේක කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන කියන වැඩපිළිවෙලක් ඇතුලේ තමයි මේක ක්‍රියාත්මක කරවන්න සිද්ධ වෙන්නේ. රට වැටිලා තියෙන තැනට අනුව එතකොට අර ප්‍රයොරිටි නම්බර් 1 කියන කැටගරි එකට වෙනුවට ඒවර මධ්‍ය කාලීන සහ දිගු කාලීන සීමාවට වැටෙන්න තියෙන ක්‍රියාත්මක වෙනකොට කෙරෙන්න තියෙන ඉඩකඩ වැඩි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කෙටි කාලීන වැඩපිළිවෙලෙදී ඒක අමතක කරනවා කියන එක. මොකද ඒකට අවශ්‍ය දැනටමත් වැඩපිළිවෙලක් සූදානම් කරලා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව, කාර්මික ක්ෂේත්‍රයන් පිළිබඳව විශේෂ දැනුමක් තියෙන පිරිසක් එකතු වෙලා තමයි ඒවා සූදානම් කරලා ගන්නේ. මං හිතනවා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට හැකියාව සහ කෙලින්ම ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා
පළවෙනි දවසේ ඉඳලම වැඩ කටයුතු කරන්න පුළුවන් විදිහේ තරුණ දරුවන් පරම්පරාවක් මේ තුලින් එළියට එවි කියලා. ඒවට අපි කලිනුත් කතා කරා වගේ නිසි නායකත්වයක් ඉස්සෙල්ලාම දෙන්න අවශ්‍ය කරනවා. දැනට ප්‍රතිලාභ බලාගෙන වැඩ කරනවා මිසක් දරුවන්ට ප්‍රතිලාභයකින් ලැබෙනවාද කියලා වැඩ කරන ක්‍රමවේදයක් නැහැ. ඒකට තමයි ජාතික ජනබලවේගයේ නිසි නායකත්වයක් දෙන්නේ. ටොප් ඩවුන් අප්‍රෝච් එකක් කරහා ඉහළ සිට පහළට මේ වගේ ක්‍රමවේදයන් නිසි ලෙස ක්‍රියාත්මක කරවලා accountability program එකක් තියෙනවා. එළියට එන ළමයි ගාන විතරක් නෙමෙයි, quantity විතරක් නෙමෙයි, quality මොනවද, ඒ එළියට එන ළමයින්ගේ හැකියාව මොනවද, නිසි ඇගීමක් කරලා ඒක ක්‍රියාත්මක කරවන්නට වැඩපිළිවෙලක් සූදානම් වෙලා තියෙනවා. මම හිතනවා සාධාරණ answer එකක් ලැබුණා කියලා. Thank you. සීලු දෙනාගෙන් අවසරයි. මන් නියෝජනය කරන්නේ ස්වර්ණාභරණ නිෂ්පාදනය සහ මණික් කර්මාන්තය. මම හිතන්නේ ගොඩාක් ගැටලු තියෙනවා, විසඳුන්නේ නැති ගැටලු. කියන්නේ කිව්වොත් ගොඩක් වෙලා යනවා, මම කෙටියෙන් කියන්නම්. එකක් තමයි මේක මම හිතන්නේ පාරම්පරික වෙන ඉඳද කොයිද අලුතින් ටෙක් වලට කට්ටි නැහැ. ටෙක් වල ඉන්න සර්ලා කියනවා අපිට මේ කට්ටි හොල දෙන්න කියලා. ඒ තත්ත්වෙට වැටලා දිනවා. මොකද විශේෂයෙන් මේ වෘත්තිම වශයෙන් දැන් මේ එකක් නැහැ, ඉන්න ටික රැකිලා ඉන්නවා එතන කියන්නේ නැහැ. හෙට්ටි විදිය තුල මම දැනුවත්තම ඉන්දියාවෙන් ගෙනල්ලා කට්ටිය වැඩ කරනවා. මම දන්නේ ඒගොල්ලෝ ලීගලිද අන්ලීගලිද ඉන්නේ කියලා. ඒක නැහැ, එතනින් සමහරකට යනවා ඇති. ඊට පස්සේ අපිට ඩයමන්ඩ් එකක් චෙක් කරගන්න ඕනොත් එහෙම මම දන්නේ මේ මෑතකදී කොහොමද කියලා. මෙතෙක් වෙනකන් මේ මිට අවුරුදු දෙකක් තුනක් වෙනකම්ම ස්වර්ණාභරණ අධිකාරියේ මේ ඩයමන්ඩ් චෙක් කරන්න විදිහක් නැහැ. ඊට පස්සේ අපිට ජෙම්ට මේ ස්වර්ණාභරණ අපිට පරීක්ෂාවට ලක් කරන්නොත් එහෙම අපි හෙට්ටි වීදිය තුලින් ඒක කරගන්නේ. එතන ගියොත් එහෙම සුමාන දෙකක් තුනක් කල් යනවා. මොකද ඒක මැෂින් එකක් මුළු හැම පැත්තෙම එනවා එතෙන්ට චෙක් කරගන්න. ඉතින් ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. තව දෙයක් තියෙනවා මේකට අපි භාවිතා කරනවා සල්ෆියුරික් නයිට්‍රජන් සල්ෆියුරික් සයනයිඩ් අරි දරුණුම කෙමිකල් පාවිච්චි කරනවා. ඊට පස්සේ කෙමිකල් පාවිච්චි කරලා අපි ඒක මන් දන්නේ මේක දැන් ගිහිල්ලා මාධ්‍යාරා ගිහිල්ලා මට ප්‍රශ්නයක් වේද ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට නිසි ක්‍රමවේදයක් නැහැ හරියට කොහොමද පරිසරයට යවන්නේ කියන. එකපාරක් මම හිතන්නේ ඕක මේ අටුලුගමට ප්‍රධාන වශයෙන් තියෙනවා. අටුලුගමට ඇවිල්ලා චෙක් කරලා බලනවා, අහනවා මේ පරිසර අධිකාරීන් අහනවා. නමුත් කවුරුත් ඒකට විසඳුමක් දෙන්නේ නැහැ. මනත් එකපාරක් කතා කරලා කිව්වා ප්‍රාදේශීය ලේකම් කාර්ය වෙන්නේ නැති මට කතා කරලා කිව්වා මොනවද පාවිච්චි කරන්නේ කෙමිකල් කිව්වා. මම කොහොම පාරම්පරිකව මගේ තාත්තා කියලා දුන්න ටිකයි මම ටෙක් එකෙන් ඉගෙන ගත්තදයි මම පිටරටින් ඉගෙන ගත්තදයි ඒ ඔක්කොම එකම විදියවල් තියෙන්නේ. මම මේවා පාවිච්චි කරනවා. මේ ඊට පස්සේ ඌවා දාන්නේ මං කෝ මම මේවා වාස්ප්‍ර කරලා යවනවා. එහෙමත් තියෙනවා වතුරට දාන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක ඇත්තට හිත අවංක වෙන්නේ මම දන්නේ නැහැ ඒක කොහොමද රිෆයින් කරන්න කියලා. ඊට පස්සේ මම එතුමියට කිව්වා ඔබතුමිය දන්නවනම් මේවට ආදේශයක් හරි මොනවා හරි මට කියන්න මං ඒවා පාවිච්චි කරන්න කියලා. මං ඒ කෝල් එකගෙන බලාගෙන ඉන්නවා. තාම ඒ කෝල් එක ආවෙත් නැහැ. ඒගොල්ලොත් දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා මං කියනවා ජාතික ජනබලවේගයේ යටතේ මෙන්න මේවට විසඳුම් ටිකක් දෙන්න. ඒ වගේම මම හිතනවා දැන් සඳහන් කරා අපිට ටුවරිසම් වලට පෙන්නලා ඒක මේව කරන්න ජුවලරි කරන්නේ කොහොමද හරි කැමති ඒගොල්ලෝ. ට්‍රෙඩිෂනල් තාක්ෂණික වගේම තමයි අලුත් ටෙක්නික් එක තියෙනවා. ඒ මම හිතන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ලංකාවේ තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය කොහොමද කියන එක. ඒක ඉගෙන ගන්න ආදී ගොඩක් තියෙනවා. මේ පාරම්පරික කට්ටිය ළඟ තියෙනවා ගොඩක් පොඩි පොඩි ටෙක්නික්. ඒවා දැන් මට තාත්තා කියලා දුන්නේ ඒවා තියෙනවා. මම කැමති ඕන්ලක් ඒවා ජනගත කරන්න. නමුත් සමහර දිනවල ඒවා හංගගෙන ඉන්නවා. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ යම්කිසි ස්වර්ණාභරණයක් ඒක රිෆයින් කරනකොට රිෆයින් කරලා සිල්ව දාලා ඒක කරලා අන්තිමටම මේ මට තාත්තා කියලා තියෙන ලුණු ජුට්ටක් දාන්න කියලා. එතකොට ඒ තියෙන ඔක්කොම ටික යනවා නයිට්‍රික් එක. ඉතින් ඒ වගේ පොඩි පොඩි ටෙක්නික් මම හිතන්නේ දැන් දන්නේ නැති වෙලා යනවා. තව ඉදිරියට මම හිතන්නේ ඕක නැති වෙලා මම ඇත්තටම මේ ඒකට ලුතු ලොකු වැඩ පිළිවෙලක් දෙන. ඊට පස්සේ මණික් කර්මාන්තේ ගත්තොත් එහෙම දැන් මණික්කක් තිබුණොත් එහෙම ඒක මට විකුණ ගන්න ජාත්‍යන්තර වෙනද බලලා යන්න විදිහක් නැහැ. මම කාට හරි කියලා ඒක දීලා එතන මේව කරගන්නවා. ඉතින් අන්නේ වගේ මම වගේ ගොඩාක් ඉන්නවා මේ ප්‍රශ්න. මම හිතන්නේ අටුල්ගම් ප්‍රදේශයේ ගොඩාක් තියෙන ඔය කෙමිකල් ප්‍රශ්න ගැන. ඒකට මම හිතන්නේ ඒගොල්ලෝ දැන් අපි කතරාට අර එන්නේ එහෙම කතා කරන්නේත් නැහැ මේකට එන්නේ. මේ මම හිතන්නේ ඒකට ඉක්මන් විසඳුමක් දෙන්න ඕනි ඕගොල්ලෝ පත් වුණොත් එහෙම
මේ ඒ විතරක් නෙවෙයි මේ අපි මේ මේ වෘත්තිය ජාත්‍යන්තරයට යවන්න පුළුවන්. ජාත්‍යන්තර ශ්‍රම බලකායේ බොහොම අඩු ප්‍රවෘත්ති පිටියක් තමයි ලංකාවේ නියෝජනය කරන්නේ. ඒගොල්ලොත් එක්ක එක්ක කම්පැනි එකකින් ඉගෙනගෙන ටිකක් ඉගෙනගෙන ටෙක්නික් එක තියෙන අය ගොඩක් ඉන්නවා. හොඳ කට්ටිය ඉන්නවා මාතර ඒ පැති වලට ඉන්න. නමුත් ඒවා පාරම්පරික ක්‍රමයට ගිහිල්ලා නිදි ක්‍රමවේදයකට එන්නේ නැහැ. ඉතින් මම කියනවා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. හොඳයි, මට මේ ප්‍රශ්නයටත් එක්කම ඒක සම්බන්ධ කරලා කියන්න පුළුවන්. මෙතන ව්‍යාපාර කරනවට අමතරව ඔබගේ දරුවන්ගේ මුණුපුරන්ගේ අධ්‍යාපනයටත් උනන්දුවක් දක්වන පිරිසක් ඉන්න නිසා මම කැමතියි අපි අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන ඊට වඩා තව පොඩ්ඩක් කතා කරන්න. ඇත්තටම අධ්‍යාපනයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ තියෙන්නේ ඔහේ නේද, ඉපදුනාට පස්සේ ඉස්කෝලේකට යනවා, ගිහිල්ලා අපි උසස් පෙළ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් හෝ අසමත් එළියට දානවා, ඊට පස්සේ ජොබ් එකක් හොයාගන්න එක එයාගේ වැඩක්. නමුත් මේ දරුවන්ට උගන්වන්න අපි රටේ ජනතාවගේ බදු මුදල්ෙන් විශාල ප්‍රමාණයක් වියදම් කරනවා. අපි අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි මෙන්න මෙහෙම කිව්වොත් අපි බලාපොරොත්තු වෙනවා පාසල් වර්ගීකරණයක් කරන්න ප්‍රධාන කොටස් තුනකට. එක, ප්‍රාථමික අධ්‍යාපනය 1-5 දක්වා. ඊළඟට ලෝව සෙකන්ඩරි නැත්නම් කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනය 6-7-8-9 කියන පන්තිවල. 9 අවසානයේ විභාගයක් තියෙනවා, ජාතික මට්ටමේ විභාගයක් පැවැත්වෙනවා. එතනින් එහාට ඉතිරි 10-11-12-13 කියන එක ජ්‍යෙෂ්ඨ ද්විතීක හැටියට තමයි අපි පවත්වාගෙන යන්නේ වර්ගීකරණය. මේ වර්ගීකරණය පදනමක් සහිතවයි කරන්නේ, නිකන් නෙවෙයි. ප්‍රාථමික අධ්‍යාපනයේ අපේ අරමුණ දැන් පවුලේ පරිසරයේ හැදිච්ච දරුවා සමාජයත් එක්ක බද්ධ කරන්නේ කොහොමද? ඒ දරුවාගේ හැකියාවන්, කුසලතාවයන් හඳුනාගෙන ඒවට යම් පදනමක් සකස් කරන්නේ කොහොමද කියන එක. කනිෂ්ඨ ද්විතීක අධ්‍යාපනයේදී බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට තමන් මොන වෘත්තියක් ඊට පස්සේ නිරත වුණත් අනාගතයේ ඒ දරුවා සමාජයේ හොඳ පුරවැසියෙක් හැටියට ජීවත් වෙන අවශ්‍ය කරන මූලික දේවල් දරුවගේ අධ්‍යාපනය එකතු කරන එක සහ ග්‍රේඩ් 9 වලින් පස්සේ ඔහු තෝරා ගන්නා මාර්ගයට අවශ්‍ය කරන පදනම සකස් කරන එක. වැදගත්ම දේ එතනින් එහාට ඔය කියන ජ්‍යෙෂ්ඨ ද්විතීක අධ්‍යාපනය, මේක ඇතුළේ අපි බලාපොරොත්තු වෙනවා ඒ අධ්‍යාපනයේ එකක් දරුවාගේ කැමැත්ත, දරුවාගේ හෝ දෙමාපියන්ගේ කැමැත්ත, දෙවැනි එක අර ඊට කලින් වසර 4 ගුරුවරයාගේ අධීක්ෂණය, ඇතුළේ ගුරුවරයා හඳුනාගත් දරුවාගේ දක්ෂතාවය, 3 රටේ අවශ්‍යතාවය. මේ සියලු කරුණු පදනම් කරගෙන ඒ දරුවා වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න ඕන මොන පාරෙන්ද කියන එක තීන්දුව කරන්නේ. ඒ කියන්නේ එයා ශාස්ත්‍රීය අධ්‍යාපනයේ පැත්ත යනවද නැත්නම් වෘත්ති අධ්‍යාපනයේ පැත්ත යනවද කියලා. වෘත්ති අධ්‍යාපනය කියන එක දැන් තියෙනවා වගේ විෂය ධාරා කීපයකට සීමා කරනවා වෙනුවට ඔබ සඳහන් කරපු මේ රටේ දේශීය සහ ජාත්‍යන්තරව ආර්ථිකයේ තියෙන අවස්ථාවලට සුදුසු දරුවෙක් නිර්මාණය කරගන්න අපි අවස්ථා පුළුල් කරනවා. ඔබ කිව්වා වගේ දැන් අපිට ඕන ටුවරිසම් සඳහා ඒ හැකියාව සහිත ඒ අධ්‍යාපනය සහිත කෙනෙක් නිර්මාණය කරගන්න ඕන. ඒක අපි ඒ ලෙවල් වලින් පස්සේ මොන හරි තැනක නිර්මාණය කරගන්නවා වෙනුවට ඒකේ පදනම අපි හදනවා ග්‍රේඩ් 9 වලින් පස්සේ දරුවගේ කැමැත්තක් තියෙනවා නම්, දරුවගේ දක්ෂතාවය පැත්තට තියෙනවා නම්, රටේ අවශ්‍යතාවයත් බලලා ඒ පැත්තට අපි කවර දරුවන් යොමු කරවද. ඒ ආකාරයට ඉන්ඩස්ට්‍රීස්, කන්ස්ට්‍රක්ෂන්, ආර්ට් සර්විසස් මේ ආදී සියලු පැතිවලින් අපි ඒ දරුවට අවශ්‍ය කරන පදනම සකස් කරනවා. එහෙම යම් පාරක් තෝරගෙන දරුවෙක් යනකොට අපිටම ග්‍රේඩ් ඕ ලෙවල් වලට සමාන්තර පන්තියකට එනකොට ඔහුට හෝ ඇයට ඕන නම් තමන්ගේ විෂය ධාරාව නැත්නම් තමන්ගේ පාත් එක මාරු කරන්න ඒකටත් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ අර අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන රටට ගැළපෙන දරුවෙක් නිර්මාණය කරගන්න අපි අත තියනවා ග්‍රේඩ් 9 වලින් පස්සේ ඉඳලා. මම හිතනවා එතනින් පස්සේ ඔබට ওই ප්‍රශ්නේ අහන්න උවමනාවක් නැති වෙයි. ඊළඟට අපි හිතමු ඒ කියන පාසලෙන් ඉවත් වුණාට පස්සේ ඔහු යොමු වෙන ඩිප්ලෝමා හෝ උපාධි හෝ උසස් අධ්‍යාපනය ඇතුළතදී පෞද්ගලික අංශයත්
ඔබගේ අවශ්‍යතාවයත් පිළිබඳ සැලකිලි අරගෙන තමයි මේ විෂයමාලා සංවර්ධනය කරන්නේ. ඇත්තටම දැන් ලෝකේ සමහර රටවල නේද ලොකු කම්පැනිස් ඍජුව මැදිහත් වෙනවා තමන්ට අවශ්‍ය කරන විදිහේ හැකියාවක් සහිත කෙනෙක් නිර්මාණය කරගන්නේ උසස් අධ්‍යාපන ආයතනවලට. ඒක අපි සැලකිලිට ගන්න ඕනකම තියෙනවා. නැත්තම් නිකම්ම නිකං අපි රටේ බදු සල්ලි වියදම් කරලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් එළියට දානවා. ඒකට ගැලපෙන කොහේ රැකියාවක් හොයාගන්න එක නෙවෙයි අපි කළ යුතු වන්නේ. මේ ඇත්තරම කෙටිකාලීනව ඔබට අවශ්‍ය කරන දේවල් ටික මේ ටෙක්නිකල් කොලේජස් සහ යුනිවර්සිටි කොලේජ් හරහා දෙන්න අපි කටයුතු කරනවා. නමුත් මේක යම් ස්ථාවර තැනකට ගේන්න ඕනකම තියෙනවා. මං කියුවේ මේ දීර්ඝකාලීනව අපි අධ්‍යාපනය වෙනස් කරන බලාපොරොත්තු වෙන තැන. හරිද? නමුත් අපේ රටේ දැනටමත් යුනිවර්සිටි කොලේජ් 6ක් තියෙනවා. මේක 25 දක්වා වර්ධනය කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දැන් තියෙන්නේ මොකද්ද? යුනිවර්සිටි කොලේජ් වල උගන්නන එකයි ඔබේ කර්මාන්තයතකි සම්බන්ධයක් නෑ. එතන ඒ තියෙන ප්‍රශ්නේ. සර් මේ දැන් තියෙන මොකද අධ්‍යාපනය කරගන්නා වෙනස්කම් ඉතාම ක්‍රමානුකූලව අනාගත ඉලක්කයක් සහිතව කරන්න ඕන. එහෙම නැතුව එහෙම නැත්තම් එහෙම විටිං වෙනස් කරන්න ගියොත් ඒකත් ලොකු අවුලකට පත් වෙනවා. දැන් අපි හදන ආර්ථික සැලැස්මට ඕන කරන විදිහේ ශ්‍රම බලකා නිර්මාණය කරගන්න එකත් අපේ වැඩක්. ඒකට අවශ්‍ය කරන තාක්ෂණය දැනුම ඔබ වෙත ළඟා කරන එක අපි රජයකට අර කිව්වාගේ ඉහෙලින්ම බාර ගන්නවා. ඒක නිසා තමයි අපි මේ ගැන කොතරම් අවධානය යොමු කළා තියෙනවද කියනවා නම් ලංකාවේ දේශපාලන පක්ෂයක් ඉතිහාසයේ පළවෙනි වතාවට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්තෙන් ෆෝරම් එකක් කරනවා මේ ජූනි මාසේ 29 වෙනිදා. ලෝකෙම ඉන්න ලංකාව ගොඩනගන බලාපොරොත්තු වෙන ඇමරිකා එක්සත් ජනපදයෙන් ඔස්ට්‍රේලියාව දක්වා විවිධ ශේෂ්ත්‍රවල පර්යේෂණ කරන අය ඇවිල්ලා මේ වැඩපිළිවෙලට තමන්ගේ දායකත්වය දෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. අපි මේ පැත්තට තත්ත්වයක් දෙන මොකද අපි විශ්වාස කරන්නේ රට ගොඩනැගීමේදී මේ R&D කියන පැත්ත ලොකු වැඩ කොටසක්. ඒක ඔබට පවරලා හරියන්නේ නැහැ. රට ඒ කියන්නේ මුල් වෙලාවේදී රජයේ ඒක මැදිහත් වෙලා ඒකට වැඩි අවධානයක් සහ ප්‍රාග්ධනයක් යෙදෙව්වොත් තමයි ඔබට ඒකේ වාසියක් සැලසෙන්නේ. පස්සේ අපිට කතා කරන්න පුළුවන් පෞද්ගලික අංශයට එන්න ඔබත් R&D sector එකේ ඉන්වෙස්ට් කරන්න කියලා. නමුත් මුල් වෙලාවේදී ඒක ලෝකේ ඕනෑම රටක ඒ අවධානම පෞද්ගලික අංශය ගන්නෙ නැහැ. රජයේ අවධානම ගන්න ඕන අරගෙන ඒකට අවශ්‍ය කරන පාසුකම් සපයනවා කම තියෙනවා. ඉතින් අර ඒ ප්‍රශ්න දෙකටම ගත්තොත් එහෙම කෙටි කාලිනව වගේම අපිට දික්කාලිනවත් ඒකට සැලසුමක් තියෙන බව තමයි මට කියන්න ඕනමනාව තියෙන්නේ. ශිලප දෙනාගෙන් අවසරයි මම කතා කරන්නේ. අද ඉදිකිරීම් ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම ඇනහිටලා තියෙනවා. එම නිසා හැම පැත්තෙම මිනිස්සු දුක්ඛිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද බැලුවොත් ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඉන්නවා මේසන් බාසුන් නැහැ, වඩු බාසුන් නැහැ, වෙල්ඩ, එල්මිනියම් ඒ වගේ හැම කෙනෙක්ම අයිති වෙන්නේ ඉදිකිරීම් ශාස්ත්‍රයට. ඒකට අද කඩාවැටලා තියෙනවා. එතකොට ඉදිරි කාලයේදී ඔබතුමන්ලා මේ ඉදිකිරීම් ශාස්ත්‍රය වෙනුවෙන් මොකද්ද කරන්න තියෙන වැඩපිළිවෙල මේක නගා සිටවන්න. ඒ වගේම තමයි තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි බැලුවොත් මේ හැම තැනම තියෙන පාරිභෝගික අධිකාරියක් නැහැ. මමත් සාමාන්‍ය සුළු ව්‍යාපාරිකයෙක්. මම මේ ආධාරයක් එක්ක ඉදිකිරීම් උපකරණ කුලියට දෙන තැනක්. එතකොට මගේ කඩෙත් නැහැ. මොකද මිල දර්ශනයක්. මට ඕන ගානකට මම විකුණනවා. තව මිනිස්සුන්ට ඕන ගානකට විකුණනවා. එතකොට අහිංසක දුප්පත් මිනිහෙක් බඩුවක් ගන්නවම එමන් වැටලා තියෙන වෙලෙන් තවත් අගාධයටනිපත් වෙලා තියෙන්නේ. ඒකට අපි හෝටල් ගෙස්ට් එක ගත්තොත් හෝටල් වලට ගියම මේ කඩේ රුපියල් 30යි ප්ලේන්ටි, අනිත් කඩේ 50යි, තව කඩේකට ගියම 60යි. එතකොට ඒ වගේ මිනිස්සුන්ට පාරිභෝගික අධිකාරිමුත් කෙන වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒක ඔබතුමන්ලා ඉදිරියේදී මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ කියන එකයි මගේ අදහස. බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නෙට. කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකක් විදිහට විශාල අර්බුදයකට මුහුණ පාලා ඉන්නවා. ජාතික ජනබලවේගයේ ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරිං පොලිසි එක ජූනි මාසේ පළවෙනිදා රිලීස් වුණා. ඉංජිනියරිං පොලිසි එක යටතේ විශේෂයෙන්ම කතාබහ කරනවා කන්ස්ට්‍රක්ෂන් සෙක්ට එක පිළිබඳව. එතකොට කන්ස්ට්‍රක්ෂන් සෙක්ට එකේ ලොකු අපිට පෙනෙන විදිහ නැත්තම් දැනෙන විදිහේ දියුණුවක් රට තුල පේන්න නම් අපේ ලාජ් ස්කේල් ඒ කියන්නේ ලොකු පරිමාණ මහ පරිමාණ ව්‍යාපාරිකයෝ කන්ස්ට්‍රක්ෂන් අංශයේ ඉන්න
ඒකට මැදිහත් වෙන්න ඕන. ඊට පස්සේ මීඩියම් ස්කේල් එකේ ඉන්න අය මැදිහත් වෙන්න ඕන. එතකොට ඒ තුලින් ඉල්ලුම සැපේ ඉල්ලුම සූදානම් වෙනවා. අපේ මේසන් බාස්ලට ගිහිල්ලා වැඩ කරන්න ඒ වගේ වැඩ කටයුතු පළවෙනි අංශයේදී පටන් ගන්නවා. ඒ වගේම තමයි දැනට තියෙන අධික මිල ගණන් නිසා යකඩවල සිමෙන්තිවල ප්‍රවාහන වියදම් මේ වගේ විශාල හේතුන් නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය විශාල වශයෙන් කඩා වැටිලා තියෙනවා. තව පැත්තකින් තමයි ජනතාවගේ ඩිස්පෝසබල් ඉන්කම් එක එහෙම නැත්නම් වැය කරන්නට ඉතුරු වෙන මුදල අතිවිශාල ලෙස අඩු වෙලා තියෙනවා. බදුබර නිසා එක පැත්තකින් වැටිලා, ජීවන වියදම වැඩි වෙලා නිසා තව පැත්තකින් වැටිලා, මිනිස්සුන්ට මේ කන්ස්ට්‍රක්ෂන් වලට පොඩි හරි දෙයක් කරගන්න ඒගොල්ලෝ පුළුවන් තරම් බලනවා, කල් දදා ඉන්න වැඩේ කරනවා වෙනුවට. ඒතර මේ වගේ පැති කීපයකින් කන්ස්ට්‍රක්ෂන් අංශය අපේ ඉදිකිරි අංශයට පහරවල් වැදිලා තියෙනවා. මේ වෙනකොට ජාතික ජනබල වේගයේ ආර්ථික ප්‍රතිපත්ති තුල මේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. කොහොමද මේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක ස්ටිමියුලේට් කරන්නේ, එහෙම නැත්නම් නැවත සවිබල ගන්වන්නේ කියන එක. එකක් තමයි සැලැස්මකට අනුව මහා පරිමාණ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් ඒකට සූදානම් කරවන්න ආරම්භ කරන්න ඕන කරනවා. දෙවෙනි එක තමයි ඒවා පාරිභෝගික මට්ටමේ ඉන්න පුද්ගලයින්ට තමන්ගේ වැඩ කටයුතු කරගන්න ණයක් ගන්න විදිහක් නැතුව හිටියා පහුගිය ටිකේම දරා ගන්න බැරි විදිහට ණය පොලි අනුපාතිකය ඉහළ ගිහිල්ලා තියෙන නිසා. සෝ මේවට නිසි වැඩපිළිවෙලක් සූදානම් කරලා ණය ගැනීමේ පහසුව හදලා දෙනවා. එතකොට හවුසින් ලෝන් එකකට ණයක් කරගෙන මේ වැඩක් කරගන්න ගමන් තමයි එතකොට කෙනෙකුට අලුතෙන් ගෙයක් හදාගන්න අවස්ථාව සූදානම් වෙන්නේ. නමුත් දැනට තියෙන ලොකු ගැටලුවක් තමයි බලාපොරොත්තු කඩ වෙලා තියෙනවා. ලංකාවේ අලුතෙන් ගෙයක් හදනවාද, ලංකාව දාලා යනවාද තියෙන ගැටලු. ඒ වගේ අර ෆන්ඩමෙන්ටල් ප්‍රධාන ඉෂුස් තියෙන නිසා මිනිස්සු අත ගහන්නේ නැති එකෙන් තමයි කන්ස්ට්‍රක්ෂන් එක හැම පැත්තකින්ම හිර වෙලා තියෙන්නේ. ඒකට පළවෙනි පියවර තමයි මේ නිවැරදි කළමනාකරණයක් යුතුව, නිවැරදි නායකත්වයකින් යුතුව මේ බලය හුවමාරු කිරීමේ වැඩපිළිවෙල තුළ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ජනත නැවත වතාවක් අපිට මේ නව පුනරුදයකට එහෙම නැත්නම් අලුත් උද්‍යෝගයකින් ජනතාව සහභාගී වෙයි නැවුම් බලාපොරොත්තුත් එක්ක. නෑ, අපි තව සැරයක් උත්සාහයක් දෙනවා ජාතික ජනබල වේගයත් එක්ක එකතු වෙලා මේක ඊළඟ කට්ටයට දාන්න වැඩපිළිවෙලක් පටන් ගන්නවා කියලා. අන්න ඒ රෞමේදී නැවත වතාවක් මිනිස්සු තමන්ගේ ගෙවල් අලුත් වැඩියා කරන්නට, අලුතෙන් කොටස් ගෙදරට එකතු කරන්නට, කඩ කාමරයක් හදන වැඩ කල් දාපු අය ඒවට ලෝන් එකක් අරගෙන වැඩපිළිවෙල පටන් ගන්නට මෙන්න මේ වගේ ක්‍රියාදාමයක් හදලා තියෙනවා. නමුත් ඒක බලාපොරොත්තුවකින් විතරක් කරන්නට බෑ. ඒකට තමයි රටේ මොනිටරි පොලිසි එක, ෆිස්කල් පොලිසි එක සූදානම් කරවලා ඒකට ඒ ක්‍රමවේදයට අනුව අවශ්‍ය සැලැස්ම හදන්න ඕන. ඒකට විශේෂ වැඩපිළිවෙලක් අපේ ආර්ථික සැලැස්මේ තියෙනවා. කොහොමද මොනිටරි පොලිසි එක විතරක් සූදානම් කරලා අපේ රිසර්වස් තියෙනවා ඉන්ෆ්ලේෂන් මෙච්චරයි කිය කිය ඉන්න එක විතරක් නෙමෙයි, මේකේ ෆිස්කල් පොලිසි එක හරහා කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ මහ පොළවේ කිහිල්ල බලන එකට මේකට වැඩපිළිවෙලක් අවශ්‍ය කරනවා. ඒකටත් ක්‍රමවේද සූදානම් කරලා තියෙනවා. අන්න ඒවා ක්‍රියාවට නැගෙනකොට නැවත වතාවක් අපේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක ඉදිරියට යයි කියලා අපි බොහොම පැහැදිලිවෙන් බලාපොරොත්තු වෙනවා. අපි විතරක් උපකල්පනය කරන දේවල් නෙමෙයි, මේ සම්බන්ධයෙන් කන්ස්ට්‍රක්ෂන් ක්ෂේත්‍රයේ ඉන්න අයත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරලා ලැබෙන ප්‍රතිචාර වලින් තමයි මේ අදහස් දක්වන්නේ. ඊළඟට මට දැනගන්නට ලැබුණා මෙතුමාගෙන් මේ පළාතෙත් ඔබතුමන් සමුන්නාන්සේලත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන පිරිසත් එක්ක අර ස්වර්ණාභරණ වැඩ කටයුතු වගේම ජුවෙල්රිස් වලට එහෙම නැත්නම් ජෙම්ස් වලට රත්තරන් වලටත් සම්බන්ධ වෙලා ඉන්න විශාල ව්‍යාපාරික ප්‍රජාවක් මේ පළාතේ සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ඔගොල්ලෝ දන්නවා ජෙම්ස් වලට එහෙම ටැක්ස් එකක් අලුතෙන් ඉම්පෝස් කරලා දැනට තියෙන ආණ්ඩුව ඒකෙන් දැනට තියෙන අපනයනකරුවවත් අධෛර්යමත් කරා ටැක්ස් එක වැඩි කරලා. මොකද ඒගොල්ලෝ දන්න එකම ක්‍රමවේදය තමයි ටැක්ස් ගෙවන එක්කෙනාට ටැක්ස් තව තව ගහලා බදු ගහලා බර වැඩි කරලා අන්තිමට එයා ගෙවන ටැක්ස් එකත් අතාරින මට්ටමට පත් කරන එක. එතකොට වෙන්නේ අර රටේ තියෙන අවිධිමත් ආර්ථිකය තව තවත් ලොකු වෙන්නට පටන් ගන්නවා. එතකොට ජුවෙලරිස් වල ඉන්න ජෙම්ස් වලට ගෝල්ඩ් වලට සම්බන්ධ ඒ කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයින්ව අධෛර්යමත් නොවන විදිහේ වැඩපිළිවෙලක් මේ ජාතික ජනබල වේගයේ ආර්ථික සැලැස්ම තුල තියෙනවා. මොකද අර මම මුලින් කිව්වා වගේ ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත් කරොත් රජයට ගන්න තියෙන බද්දත් ගන්න බැරි වෙලා කඩාගෙන වැටෙනවා. අපි ඒ නිසා උත්සාහ කරන්නේ අපේ ආර්ථික වැඩපිළිවෙල තියෙන්නේ ව්‍යාපාරිකයා අපහසුතාවයට පත් කරන තලාපෙලන ක්‍රමවේදයක් වෙනුවට ව්‍යාපාරිකයාට පළවෙනි අධියරේදී අත දීලා
ව්‍යාපාරිටයට නැගිටින්න සලස්වලා එයත් සමග කන්සල්ටේෂන් එක එයත් සමග සම්බන්ධ වෙලා ඒගොල්ලන්ව රෙජිස්ට්‍රේෂන් ක්‍රමවේදයකට ගෙනෙල්ලා අර අවිධිමත් ක්‍රමවේදයේ ඉන්න කට්ටියව විධිමත් ක්‍රමවේදයට ගෙනෙල්ලා ඒ තුලින් සහන සහ ඒ තුලින් ව්‍යාපාරිකයා නගා සිටවලා බදු ආදායම රජයට ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව පැහැදිලි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා මට දැනුම් දුන්නා ඒ සම්බන්ධයෙන් බලලා අදහස් කීපයක් දක්වන්න කියලා thank you very much මම හිතන්නේ මම මේ ප්‍රශ්නය මේ වතාවක් දෙවතාවක් මම මේක අහලා තියෙනවා මම නැවත වතාවක් අහනවා මේ ඔබතුමා අර කිව්වා වගේම අර මුදල් මේ ඩිජිටල් කරන්නේ ගැන ඉතින් ඇත්තටම මේ මට හිතෙන දැන් අපි බිස්නස් කරද්දී 5 years apply කරද්දී අපේ ඇත්තටම 100ට 80ක් විතර ඵලදායිතාවය වැඩි කරගන්න බොහොම සුළු වියදමයි යන්නේ සමහර දේවල් වලින් මුලින්ම ව්‍යාපාරයක. ඒ වගේ මට හිතෙනවා ඇත්තටම මේ මුදල් ඇත්තටම ඩිජිටල් කරොත් මම හිතනවා මේ අපේ රටේ තියෙන ප්‍රශ්න වලින් මුලින් ওই විදේශ විනිමය ප්‍රශ්න එක වෙන ප්‍රශ්නයක්. නමුත් මේ රටේ තියෙන රුපියල් ආර්ථිකයේ ප්‍රශ්න වලට 90%කට වැඩිය උත්තර හම්බුයි කියලා. මොකද එකක් නිශ්චිත බදු ආදායමක් ගන්න පුළුවන්. ව්‍යාපාරිකව පැත්තෙන් අපිට මේ ටැක්ස් ෆයිල් තියාගන්නේ වරෝම ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. රයිට් නිදහසේ ව්‍යාපාර කරන්න පුළුවන්. මොකද එතකොට මම කියන්නේ දැන් නිකන් දලා දහසක් කියන්නේ අපි බිස්නස් එකක් කරද්දී අපේ වියහියදන් ඔක්කොම ගිහිලා දැන් මාසේ පඩි ගන්න කෙනෙක් කියන්නකෝ. දැන් මාසේ අවසානයේ පඩියේ බැංකුවේ ඉතුරු වෙන එක කියන ඔක්කොම සල්ලි බැංකු හරහාම නම් යන්නේ QR කෝඩ් එකක් කාඩ් එකක් බැංකු හරහා නම් යන්නේ ඉතුරු වෙන මුදලෙන් 2%ක් ටැක්ස් එක විදියට ගත්තොත් ඍජු බද්ද. ඒතකොට අපි හැමෝම යටත් වෙනවනේ. ඍජු බද්ද විදියට ගත්තොත් ට්‍රිලියන මේ 30ක 32ක විතර තියෙන ආර්ථිකය ඇතුලේ රුපියල් බිලියන 8000ක් විතර එකතු වෙනවා. ඉතින් අර ඔබතුමා කෝවාගේ බිලියන 11000ක් විතර ඕන නම් ඒක පොඩ්ඩක් තියෙන ඉලක්කම චුට්ටක් වෙනස් කරගන්න විදියයි. ආණ්ඩුවට ස්ථිරව මේ ආදායම එනවනේ. ඊට පස්සේ ඒක සමාජ ආරක්ෂණ දැලට ඒ කොහොමද 60න් පස්සේ දැන් අපි හිතමු ඇත්තට අවුරුදු 60න් පස්සේ ආයට මිනිස්සුන්ට රුපියල් 50000ක් දෙන්න ඕනේ කියලා හිතමු. රුපියල් බිලියන 950ක් වගේ ගණක් යන්නේ. දැන් ඔය ලක්ෂ 15කට දැන් රාජ්‍ය වියදම් යන්නේ පඩිවලට බිලියන 950ක් විතර. එතකොට අවුරුදු 60න් පස්සේ රුපියල් 50000ක් දැන් අවුරුදු 60ක් වෙනකම් මේ රට වෙනුවෙන් දාඩිය මහන්සි කරලා දැන් වෙන රටවල් වගේ අවුරුදු 60න් පස්සේ 50000ක් දුන්නත් පෞ සිද්ධ වෙන්නේ නැහනේ. රයිට්. දැන් ඒ වගේ සැලැස්මකට යන්න පුළුවන් නේ. පොඩි මේ සරල අංක ගණිතයක් නේ මේ තියෙන්නේ නේ. ඉතින් පුළුවන් නම් අර අපේ ආනන්ද කුමාර සහෝදරයා කියනවා වගේ නියත වශයෙන්ම අපි මේ ආණ්ඩුව ගත්තොත් සතියක් ඇතුළත මේක කරනවා කියන්න පුළුවන් නම් මං හිතනවා 3/2ක බලය දෙයි කියලා. මොකද චතුරංග අභිසිංහ සහෝදරයා වගේ කෙනෙක් එක්ක පොඩ්ඩක් බලන්න ඒක කරාම මිනිසුන්ට කොච්චර වාසියක් වෙයිද කියලා. අනික අද කාලේ ඇත්තටම දැන් QR කෝඩ් එක තියෙන මම කියන්නේ අපි හිතමු කිසිම දෙයක් මම මේ ඩිජිටල් ගැන කතා කරන මම පාවිච්චි කරන්නේ මේ වගේ ෆෝන් එකක් තාම. රයිට්. දැන් අර එක සැරයක් අපි අර කංචන විජේසේකර ඇමතිතුමා QR එකක් දාලා පැය 24න් පොලින් ටික නැති කරානේ. ඒ වගේ දැන් අපි හිතමු ගස් ගෙඩි කඩන මිනිස්සෙකුට උනා දැන් සල්ලි නැත්නම් භාවිතා කරන්නේ මේ මිනිහට QR එකක් දුන්නොත් එයාට ගිහිල්ලා කියන්න පුළුවන් මහත්තයා ඔයාට පුළුවන් ද මම ගහට නැගලා ගෙඩි ටික කැඩුවොත් මගේ මේ QR එකට සල්ලි දාන්න පුළුවන් ද අහන්න පුළුවන්. එතකොට එයාට වඩා දැනුම තියෙන කෙනෙක් නේ අර යාගේ සේවය ගන්න. එයාට කෑෂ් එකකට දාන්න පුළුවන්. එතකොට QR එක අරන් කඩේට ගියාම මේකෙන් සල්ලි ගන්න පුළුවන් නම් මට පාන් ගෙඩිය දෙන්න කියලා කියන්න පුළුවන්. අපි එතනින්ම ප්‍රශ්නේ මම මේ කියන්නේ මුංචිම තැනින් කිව්වේ. එතකොට එතනින්දන් මේ ප්‍රශ්නේ අපිට ගෙනියන්න පුළුවන්. දැන් ඔය ඉන්දියාව වගේ රටවල් දැන් ඔය ඔච්චර දැන් එතකොට බිලියන 1.4ක විතර ජනගහනයක් ඉන්න රටක අධ්‍යාපන මට්ටම් සෑහෙන වෙනස්කම් තියෙන රටවලුත් ඔක කරනවනේ දැන් සෑහෙන දුරට. මං හිතන්නේ අපිට මේ පවුල් ලක්ෂ 60යි ඉන්නේ. ඔය පවුල් ලක්ෂ 60 ඇත්තටම අවබෝධය තියෙන ළමයි ඉන්නෝනේ ඕන තරම්. දැන් මගේ දරුවාට අවුරුදු 11යි. මම මේ ළඟදී කිව්වා සල්ලි පාවිච්චි කරන්නේ නැති රටක් ලෝකේ තියෙනවද කියලා Google කරලා බලන්නකෝ කිව්වා තාත්තේ ස්වීඩන් කියලා. අන්න ඒ වගේ නිකන් තප්පර ගානකට ඕන දෙයක් හෑන්ඩ් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් දක්ෂතාවය තියෙන ළමයි ඉන්නෝනේ. ඉතින් පුළුවන් නම් මම කියන්නේ ඒක කරොත් අනිවාර්යයෙන්ම මේ රටේ තියෙන මේ රුපියල් ප්‍රශ්න ටික සෑහෙන ඉඳි විදේශ විනිමය ප්‍රශ්නේ ලොකු කතාවක්. ඒකට ඉතින් වෙනම ඇඩ්‍රස් කරන්න ඕනේ. හරි බොහොම ස්තුතියි. බොහොම හොඳයි උඟක් ආලෝචිතයි ඒක. ඇත්තටම ඒකට කොච්චර අවධානයක් අපි ඩිජිටල් තාක්ෂණය පාවිච්චි කරගෙන ගැටළු විසඳන සූදානම් කරගන්නවද කියන එකට හොඳ උදාහරණයක් දෙන්නම්. අදත් අපි ලොකු සාකච්ඡාවක් පැවැත්තුවා. සුනිල් සහෝදරයත් සහභාගී වුණා, මමත් සහභාගී වුණා. ඒ කතා ඒ සාකච්ඡාවෙත් පළමුවෙන්ම අපේ ආර්ථික කමිටුවේ සමාජිකයෝ කීප දෙනෙක් මෙතන හිටියා. බොහොම වැදගත් අවධානයක් යොමු වෙච්ච කොටසක් තමයි ඩිජිටල් පේමන්ට් සිස්ටම් නැත්නම් ඩිජිටල් පේමන්ට් ගේට්වේ සිස්ටම් කියන එක.
දැනටමත් තියෙනවා අපේ ලංකාපේ තියෙනවා QR සිස්ටම් එක තියෙනවා. නමුත් මේවා ප්‍රචලිත වෙලා නැහැ අවශ්‍ය ප්‍රමාණයට. ඒකට හේතුව තමයි මම හැමතිස්සෙම කියනවා වගේ අපි එකට කියනවා පොලිටිකල් විල් එක තියෙන්න ඕන, විෂන් එක තියෙන්න ඕන, ලීඩර්ෂිප් එක තියෙන්න ඕන. ඒ විල් ඇන්ඩ් විෂන් තියෙනවා නම් ඒ ඉහළම නායකත්වයට පුළුවන් ටාගට්ස් දීලා KPIs දීලා මෙන්න මේවා අනිවාර්යෙන් ඩිලිවර් කරවන්න ඕන කියන එකට. ජාතික ජනබලවේගයේ ආර්ථික සැලැස්ම තුළ විශාල අවධානයක් සහ ක්‍රමවේදයක් තියෙනවා. ඉස්සෙල්ලාම ප්‍රොසෙස් එක සූදානම් කරලා මේ ක්‍රමවේදය දැනට නැති සහ නැති අයත් වලට ප්‍රොසෙස් එක ඉස්සෙල්ලා හරි ගස්සලා ප්‍රොසෙස් එක තියෙන අයට ඊටුඩින් ලේයර් එකට ගෙනෙල්ලා ඩිජිටල් පේමන්ට් ස්කීම් එකට ඉන්ටග්‍රේට් කළා. ඩිජිටල් පේමන්ට් ස්කීම් එක ඊට පස්සේ ටැක්සේෂන් සිස්ටම් එකට ඉන්ටග්‍රේට් වෙන්නේ කොහොමද, බැංකින් සිස්ටම් එකට ඉන්ටග්‍රේට් වෙන්නේ කොහොමද කියලා ඒකට අපි වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. මං හිතනවා ඒක රටක් විදිහට ඉදිරියට යන්න නම් අපි බොහොම කෙටි කාලයකින් අනිවාර්යෙන් ඉම්ප්ලිමෙන්ට් කරන්න ඕන. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙන්ම කෙටි කාලයක් තුළ ඒකට කෙරෙන්න අවශ්‍ය කරන මූලික වැඩ කටයුතු ටික කෙරෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ බලය ගත්තට පස්සේ මේක අපි සාකච්ඡා කරන්න හදනවා කියලා නෑ. සාකච්ඡා වැඩ ටික කරලා අවසන් කරනවා බලය හුවමාරුවට කලින්. ඒතර බලය හුවමාරුවෙන් පස්සේ රාජ්‍ය ආයතනවල ඒ බලතල අවශ්‍ය කරනවා මේක ඉම්ප්ලිමෙන්ටේෂන් කරගෙන යාම සඳහා. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි කියලා අපි පැහැදිලිවම බලාපොරොත්තු වෙනවා. Thank you very much. ඒ වගේ තමයි අර ඉන්දියාවේ දැන් අපි දන්නවා තැඹිලිගෙඩිය පාරයිනේ ගත්තත් ගිහිල්ලා ෆෝන් එක තමයි ඒගොල්ලෝ දෙන්නේ පේමන්ට් එක කරන්න කියලා මෙන්න අල්ලනවා. හරිම පහසුයි. මං පසුගිය සුමානේ සාකච්ඡාවක් පැවැත්තුවා මේ සම්බන්ධයෙන්. ලංකාවේ වැඩ කරන ලොකුම විදේශ ආයතන තියෙනවා ලංකාවේ, මේ ඩිජිටල් ගේට්ස්වේස් ලංකාවේ වැඩ කටයුතු කරන ඒ ආයතනවල ප්‍රධානීන් එක මගේ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වා දැන් ඊළඟ ලෙවල් එක, ඒ කියන්නේ ඩිවයිස් එක, මේ ඩිවයිස් එකක් ඕන කරන නිසා ලොකු කොස්ට් එකක් තියෙන නිසා මේක ව්‍යාප්ත කරන්න අමාරුයි. ඒකේ මේ ඊළඟ රෙවලූෂන් එක තමයි මේක ෆෝන් එකට ගේන එකේ තියෙන චැලෙන්ජස් ටික අයින් කරලා තියෙන සිස්ටම් එක ලංකාවට දැන් ඉන්ට්‍රඩියුස් වෙනවා. මට දැනගන්න ලැබුණා ඉදිරි මාස කීපය තුළ ඒකට අවශ්‍ය වැඩපිළිවෙළවල් සූදානම් වෙනවා කියලා. නමුත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ දැනට තියෙන චැලෙන්ජස්, ඒකට පොඩි පොඩි චැලෙන්ජස් තියෙනවලු, ලෝස් වල තියෙන දේවල් තියෙනවලු මෙන් වෙන්න, ඒ ජාතිය සියලු බාධක ඉවත් කරලා කඩිනමින් ඒවා ප්‍රචලිත කරලා ව්‍යාපාරිකයින්ට ඒ පිළිබඳව දැනුම අවබෝධය ලබා දීලා ඒකට තියෙන බය නැති කරලා මේක ව්‍යාප්ත කරන්නට විශේෂ අවධානයක් ජාතික ජනබලවේගයේ ආර්ථික සැලැස්ම තුළ අනිවාර්යෙන් අන්තර්ගත වෙලා තියෙනවා. ඒක අපි පැහැදිලිව ක්‍රියාත්මක කරන්නටත් බලාපොරොත්තු වෙනවා. Thank you. සියලු දෙනාගේම අවසරයි. මට පොඩි දෙයක් කතා කරන්න ඕනේ. මම දැනට මගේ ව්‍යාපාරයේ නියුතු වෙලා ඉන්නේ ඉදිකිරීම් ශ්‍රේත්‍රයේ. ඊට අමතරව කොවිඩ් වසංගතය එන්න කලින් මම එක එක ශ්‍රේත්‍ර කීපයකම මගේ ව්‍යාපාර මම පටන්ගෙන තිබුණා. ඒ එකක් තමයි මේ ලංකාවේ ට්‍රැඩිෂනල් අයිටම්, ඒ කියන්නේ අපේ මිනිස්සු නිර්මාණය කරන අයිටම් වෙනත් රටවල්වල විකුණන්න අවශ්‍ය කරන ප්ලැට්ෆෝම් එකක් මම නිර්මාණය කරා. හැබැයි මං ගොඩාක් ඒජෝ ඔෆිස් වලට ගිහිල්ලා මේ ගැන කතා කරා, මට බයර්ස්ලා හොයලා දෙන්න. මොකද දැන්ට ලංකාවේ පිටරට වෙබ්සයිට් තමයි ගොඩාක්ම පාවිච්චි කරන්නේ අපේ අය. ඉතින් ගොඩාක් මුදල් පිටරට යනවා. ටැක්සි ගත්තත්, සමාජ මාධ්‍ය ගත්තත්, ඇඩ්වර්ටයිස්මන්ට් වලට, එතකොට ටැක්සි වලින් ගොඩාක් මුදල් පිටරට යනවා අපි නොදෙනුවත්වම. දැන් මම හිතන විදිහට ටැක්සි ක්ෂේත්‍රයේත් ලංකාවටම කියලා ටැක්සි ඇප් එකක්වත් මම දන්න විදිහට නැහැ. ඉතින් ඒ හරහත් ගොඩාක් අපේ මුදල් වෙනත් රටවලට ගලා යනවා. ඒ නවත්තන්න අවශ්‍ය කරන ප්ලැට්ෆෝම් මම කීපයක්ම නිර්මාණය කරා. හැබැයි ඒවට මේ රජයෙන්, එතකොට ගොඩාක් තැන්වලට මම ගිහිල්ලා කතා කරා. හැබැයි ඒ වගේ කිසිම උදව්වක් දුන්නේ නැහැ. ඒවා එතනම මැරිලා ගියා ඇත්තම කිව්වොත්. ඉතින් මම මෑතක් වෙනකම් කරා තම්බපන්ණි කියලා වෙබ්සයිට් එකක්. ඉතින් ඒකේ අපේ ට්‍රැඩිෂනල් අයිටම්, අපේ මිනිස්සු කරන අයිටම් ගොඩාක් විකුණන්න දැම්මා. හැබැයි පිටරටවල් වලට විකුණන්න අවශ්‍ය කරන දැනුම, එතකොට ඒවට උදව් උපකාර ලැබුණේ නැහැ. ඒකත් එක්ක මාලිමාවේ ඔබගේ රජයේ යටතේ ඒ වගේ ශේත්‍රවල ඉන්න කට්ටියට කොහොමද
අත දෙන්න හිතාගෙන ඉන්නේ. ඊට අමතරව ලංකාවේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ගොඩාක් තරුණ කට්ටිය ඉන්නවා මම දැනුවත්වම. හැබැයි ඒගොල්ලන්ට කොහොමද අත දෙන්නේ, ඒගොල්ලන්ව ව්‍යවසායක විදියට නිර්මාණය කරන්නේ කොහොමද කියලා දැනගන්න අවශ්‍යයි. ඒ ටික තමයි තියෙන්නේ මට. Very interesting. ගොඩක් තරුණ මේ ව්‍යවසායකින්ට මේ වගේ ගැටලු ඇති වෙලා තියෙන බව අපි අහලා තියෙනවා. ෆස්ට් හෑන්ඩ් ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරලා තියෙනවා. ජාතික ජනබලවේගයේ මේ ව්‍යවසායකයන් පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. මොකද රටක් විදියට ඉදිරියට යන්න නම් අලුත් ව්‍යවසායකයෝ රටේ හැමතිස්සෙම බිහි වෙන්නට ඕන. ඒ ව්‍යවසායකයෝ විදියට එන්ට වෙන පිරිස ෆේල් වෙන්න නොදී ඒගොල්ලන්ට අපි තව සපෝට් එක දෙන්න ඕන. ඒවයින් තමයි රැකියා අවස්ථාවල් බිහි කරන පිරිස දක්වා මේ ව්‍යවසායකයන්ව ඊළඟ ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට උඩට ගෙනියන්නේ. සිංගල් ප්‍රොප්‍රයිටර් සෝල් ප්‍රොප්‍රයිටර් විදියට පටන් ගන්න කට්ටියව සේවකයෙක් බඳවගෙන, දෙන්නෙක්ව බඳවගෙන, ඊට පස්සේ SME එකක් කරවලා, ඊට පස්සේ මීඩියම් ස්කේල් එකට ගෙනෙල්ලා ලාර්ජ් ස්කේල් එකට වෙන. මොකද අපි දන්නවා අවුරුද්දකට දරුවෝ 1,03,000 විතර පාසල් වලින් එළියට එනවා රැකියා බලාපොරොත්තුවෙන්. ඒතකොට ඒ බලාපොරොත්තු වෙන රැකියා ප්‍රමාණය නිෂ්පාදනය වෙන්න ක්‍රමවේදයක් හැදෙන්න ඕන. ව්‍යවසායකත්වයේ තුලින් ඒකට ලොකු සහයෝගයක් ලැබෙනවා. එක පැත්තකින් ඒ දරුවන්ව මේ ව්‍යවසායක මානසිකත්වයට යොමු කරවලා, අර මෙතුමා අපේ කලින් සඳහන් කරා වගේ අධ්‍යාපන ක්‍රමවේදයෙන්ම ව්‍යවසායකයන්ව බිහි කරන ක්‍රමවේදයක් එක පැත්තකින් සූදානම් කරනවා. අනික් එක, නමුත් ඒකට අර මෙතුමා ඇහුවා වගේ අවුරුදු 9ක් ඉඳ අවශ්‍ය වෙන්නේ නැහැ. දැනට ඉන්න එළියට ඇවිල්ලා ඉන්න පිරිසට ව්‍යවසායකයන් විදියට නැගිටින්න වෙනම ක්‍රමවේදයක් ඒ තුලින් සූදානම් කරනවා. මම පොඩි උදාහරණයක් දෙන්නම්. ඔය වගේ IT තාක්ෂණය සම්බන්ධයෙන් කරනවා වගේම හස්තකර්මාන්ත සම්බන්ධයෙන් පොඩි පොඩි වැඩ කටයුතු කරලා එක්ස්පෝර්ට් කරන්නට, එක එක වැඩ කරන්නට උත්සාහ කරන විශාල පිරිසක් රට තුල ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ හයියෙන්, තමන්ගේ මහන්සියෙන් නැගිටින්නට උත්සාහ කරන පිරිසක්. නමුත් රජයකින් ඒගොල්ලන්ට අත දෙන ක්‍රමවේදයක් සූදානම් කරලා නැහැ. මට මතකයි සුනිල් හඳුලති සහෝදරයා කිහිප විටක් මේ සම්බන්ධයෙන් දැනුවත් කරා. අපි රට පුරා ගිහිලා මේ වගේ ඔබ තමුන්නාන්සලා වගේ ව්‍යාපාරිකයොත් එක්ක කතා කරනවා. එතකොට ඒ වගේ ව්‍යවසායකින් ඔන්ටර්ප්‍රනුවර්ස්ලාට අත දෙන විශේෂ වැඩපිළිවෙලක් මේ ජාතික ජනබලවේගයේ ආර්ථික සැලැස්ම තුළ ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ඒගොල්ලන්ට අවශ්‍ය ඉනිෂියල් ෆන්ඩිං වලට ක්‍රමවේදයක් බැංකුත් සමග සාකච්ඡා කරගෙන. මොකද බැංකු ණය දෙනකොට බලනවා කොලැටරල් තියෙනවද, එහෙම නැත්නම් උගස් තියන්න දෙයක් තියෙනවද කියලා. ඒ වෙනුවට ක්‍රමවේදයක් සූදානම් කරලා තියෙනවා. මම හිතන්නේ වැඩිදුර විස්තර අපි ඉදිරියේදී කතා කරන වෙලාවක අපි ඩීටේල්ස් වලින් එළියට දෙන්නම්. නමුත් අපි දල වශයෙන් අවබෝධ කරගෙන තියාගමු ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙල තුළ ව්‍යවසායකයින්ට අත දෙන වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒක එකංශයකින් උපදේශ වෙන්න පුළුවන්, අනිත් අංශයෙන් ෆයිනෑන්සිං වලින් වෙන්න පුළුවන්, අනිත් අංශයෙන් තාක්ෂණය දෙන් අංශයෙන් වෙන්නට පුළුවන්. ඒ වගේ හැදලා විශේෂයෙන්ම තමයි මම කලින් අවස්ථාවකත් සඳහන් කරා අපේ විදේශ වෙළඳපොළ හොයාගෙන යන්නට තානාපති කාර්යාලවලට ඒකට ජවය තියෙන, හැකියාව තියෙන, උනන්දුව තියෙන පිරිසක් අපේ තානාපති කාර්යාලවලට පත් කරලා ඇවලා ඒගොල්ලන්ට තියෙන ලොකු වගකීම් වලින් එකක් තමයි ඕගොල්ලෝ දන්නවා අපේ ලංකාවේ තානාපති කාර්යාල පිටරට ගිහිලා වැඩ කටයුතු කරනකොට ඒගොල්ලන්ට නැහැ. මේ උදාහරණයක් විදියට ලංකාවේ තියෙන ඇමරිකානු තානාපති කාර්යාලයේ තානාපතිනිය ඡන්දය කල් දානවා කියලා දැනගත්තාම රටේ ගිහිල්ලා මුණ ගැහිලා කතා බහ කරනවා අපේ ඉලෙක්ෂන් කමිෂනව මුණ ගැහිලා. නමුත් ලංකාවේ තානාපතිවරු පිටරටවල ගියාම ඒගොල්ලන්ට ඒ වගේ වැඩ කටයුතු කරන්න දෙයක් නැහැ. ඒවැය දැනට ඉන්නේ දේශපාලඥයින්ගේ ඥාතීන් යවලා, දරුවෝ යවලා, රිටයර් වෙන පුද්ගලයින්ව ගිහිල්ලා ඒගොල්ලන්ගේ රිටයර්මන්ට් පහසුකම් විදියට තමයි තානාපති කාර්යාලවලට පත් කරලා යවන්නේ. ඒ නිසා තමයි ඒ ෆොරින් මාකට් එක ඕගොල්ලෝ වගේ පිරිසට ඕපන් වෙන්නේ නැත්තේ. කොච්චර ඔපචුනිටීස් තිබුණත් ෆොරින් මාකට් එක ඕපන් වෙන්නේ නැහැ. හේතුව තමයි තානාපති කාර්යාලවලට KPIs දීලා නැහැ, ඒගොල්ලන්ට ඔබ්ජෙක්ටිව්ස් විදියට දීලා නැහැ, ටාගට්ස් විදියට දීලා නැහැ. ඕගොල්ලෝ ගිහිල්ලා බයස්ලව හොයාගෙන එන්න කියලා, අපේ ප්‍රොඩක්ට්ස් ප්‍රමෝට් කරන්න කියලා කිසිම ක්‍රමවේදයක් හරිගස්සලා නැහැ. නමුත් ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙල තුළ අපි නිතර සඳහන් කරලා තියෙනවා අපේ තියෙන ඩිප්ලොමැටික් මිෂන්ස් වලට, එහෙම නැත්නම් තානාපති කාර්යාලවලට තියෙන ප්‍රධානම වගකීම් වලින් එකක් තමයි, කාර්යයන්ගෙන් එකක් තමයි, තම තමන් ඉන්න රටවල ගිහිල්ලා බයස්ලට කතා කරලා
ප්‍රමෝට් කරන්න ලංකාවේ තියෙන ප්‍රොඩක්ස් තේපොල් රබර් රැබනවා විතරක් නෙමෙයි මේ දැන් මේ දරුවා කිව්වා වගේ මේ මෙයා කිව්වා වගේ තරුණයා කිව්වා වගේ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රොඩක්ස් මොනවද අපේ හස්ත කර්මාන්ත මොනවද මේ වගේ ට්‍රැඩිෂනල් ශ්‍රී ලංකන් ජුවෙලරිස් තියෙනවා මෙතුමා කතා කරපු මැණික් කර්මාන්තයට සම්බන්ධ වෙලා ඉන්න පිරිසක් ඉන්නවා ඒ වගේ දේවල් ප්‍රමෝට් කරන්න අපේ ලෝකෙ කොහෙවත් නැති විදිහේ වටිනාකමක් තියෙන ස්පයිසස් තියෙනවා කුළුබඩු තියෙනවා මේවා ප්‍රමෝට් කරන්න ගිහිල්ලා අන්න ඒ වගේ විශේෂ වැඩපිළිවෙලක් තානාපති කාර්යාලය හරියට සූදානම් කරනවා ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙලේ කොටසක් විදිහට බයස්ලා හොයලා ලංකාවට අරගෙන එන්න ඒගොල්ලන් ඕගොල්ලන්ට සම්බන්ධ කරන්න ඒ තුලින් ඕගොල්ලන්ගේ සේල්ස් වැඩි කරගෙන ඩොලර්ස් වලින් ආදායම උපයාගෙන තනියෙන් යන ගමනකට සහයෝගය දෙන්න වැඩපිළිවෙලක් මේ තුලින් ක්‍රියාත්මක කරනවා මම හිතනවා සාධාරණ උත්තරයක් ලැබුණා කියලා දැනෙනවා thank you අවසරයි යමෝගෙම්ම මම දැනට බෙදාහැරීමේ නියෝජිත ආයතනයක් පවත්වා ගන්න යන වන්නාරගම දැනට අපිට මට තියෙන එක ගැටලුවක් ඇවිල්ලා මේ හැමෝටම ඇති එක පළාතෙන් පළාතට මේ ව්‍යාපාර ලියාපදිංචිය සහ පවත්වා ගැනීමේ නීති වෙනස් ඒ කියන්නේ දැන් මගේ උදාහරණයක් විදිහට ඔක 13 වෙනි අහපු ප්‍රශ්නයක් ඔබතුමා ළඟදී තරුණු දැක්කෝ එකේ මේ මම රත්නපුර කලින් ව්‍යාපාරය කරේ ඒක 2015 ලියපංචි කරලා දැන් අවුරුදු 8ක් 9ක් වෙනවා ඒ ව්‍යාපාර ලියපංචි ඒ නාමය සහ ලියපංචි අංකය මට මෙහෙට ගෙන්නන්න බෑ මෙහෙ දැන් අලුතෙන් මම පටන් ගත්තේ දැන් අලුතෙන්ම මෙහෙ මම ආයෙ රෙජිස්ටර් කරන්න ඕනේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඒ අදාළ බදු මුදල් සභාවෙන් බදු මුදල් ගත්තට ව්‍යාපාරය ගැන බලන්නවත් ඉදිරි කටයුතු කිසිම දෙයකට එන්නේ නැහැ දැනට යන මේකේ. ඉතින් ඒකෙදී අපි මේ යෝජනා කරන්නේ දැන් මම හිතන්නේ මේ මුස්ලිම් වෙල් දමාතුරුට ඇති ගොඩක් අර ලංකාවටම ව්‍යාපාර කරන හින්දා අර එතනදී ගොඩක් අය කරන්නේ ඉතින් අර මොකක් හරි වංගුවක් ගහලා තමන්ට අවශ්‍ය වැඩේ කරගන්න ඔය වෙලාවේ. ඊට අමතරව අර සරල ක්‍රමවේදයක් තියෙන්න ඕන සහ පොදු මේ නීතියක් තියෙන්න ඕනේ කියලා මම යෝජනා කරනවා මේ රටේම ව්‍යාපාර සම්බන්ධයෙන් පළාතෙන් පළාත වෙනස් වෙන්නේ නැතුව. අනිත් එක තමයි මේ ડોક્ટર ලලින්දත් කලින් මම හිතන්නේ වැඩිහත් වෙන්න උත්සාහ කරා මේ විසුතුරු මස් කර්මාන්තේ අපිට මේ උපකරණ සහ කෑම ඒ ගෙන්නා ගැනීමේ බදු මුදල් අඩු කර ගැනීම. මොකද ISO මේ කර්මාන්තේ හැමදේම අයින් කරලා තියෙනවා. ඒ වුණාට ඊට හා සමානවම අපි මේ විදේශ ආදායමක් එනවා ඩොලර් බිලියන 19ක් 20ක් එනවා ඒ විසුරු මස් කර්මාන්තේ. ඒ වුණාට ගේන හැමදේටම බදු මුදලක් අය වෙනවා. මේ දැල් ගහලා පොලිතින් මේවක දැල් කෑම හැම එකටම මේක එනවා. ඉතින් ඒක මේ අවුරුදු ගාණක් උත්සාහ කරා මේ මේ ප්‍රදේශේ ගොඩක් අය ඉන්නවා. උත්සාහ කරාට ඒක උන්නේ නැහැ. ඒකේ සහ අර මහත්මයා සඳහන් කරපු මේ මේ කර්මාන්තවල අපද්‍රව්‍ය මුදාහැරීමේ ප්‍රශ්නේ බතික් කර්මාන්තයේ උදාහරණ ගත්තොත් අති බතික් ඇමති කෙනෙකුත් ඉතිරි අපිට මේ අපිත් කරෝණ වලින් පස්සේ උත්සාහ කරා බතික් මේවක අපිටත් ආව ප්‍රධාන ප්‍රශ්නේ තමයි මධ්‍යම පරිසරය ආදීකින් ඉදිරිපත් කරනවා එයාලගේ අනුකූලතා වර්තාවක් ඒකෙදී බැහැර කිරීමේ මේවකක් අපි ඉදිරිපත් කරන්නේ එයාලා දෙනවා අපිට ආයතනයක් ඒ ආයතනයෙන් කරන්න කියලා ඒකට සාමාන්‍ය මිලියන 2 විතර මේ වීදමක් යනවා එනවා ලක්ෂ 2 3කින් ඔය මේ ජලය පිරිපරදු කරන එක කරන්න පුළුවන් මේ ඒකේ එයාලා අනුමත කරන්නේ අපි ගේන මේක. එයාලා කියන දෙනෙම කරන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ අනිත් අයටත් ඔය අපදව මේ බැහැර කිරීමේ ප්‍රශ්න තියෙනවා හැමෝටම. අවසරයි. මෙතුමා කියපු දෙයටම පොඩි දෙයක් එක්කහු කරන්න ඕනේ. විසිතුරු කර්මාන්තය අපි ගොඩක් දෙනෙක් කරගෙන යන්නේ පහත් බිම්වල. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තියෙන යල්පැන ගියපු නීතිපද්ධතියක්. ඒකෙදි කියනවා විසිතුරු කර්මාන්තය කිරීමේදී පහත් බිම්වල ඒගොල්ලෝ අවසර දෙන්නේ විසිතුරු මසුන්ට නෙමෙයි කෑම සඳහා භාවිතයට ගන්න මසුන්ට පමණයි කියලා. ඒ පදනම යටතේ ගොඩක් අයට අවසර දෙන්නේ නැහැ. ඒ තියෙන අනපනත් ගැනත් පොඩි අවධානයක් යොමු කරන්න කියලා කියනවා මේ මෙතුමාගේ ප්‍රශ්නයට අතුරු ප්‍රශ්නයක් ඇතුළත්. මම මේ අර මුලින්ම කතා කරපු මහත්තයාගේ කාර්මික විද්‍යාල පිළිබඳ ප්‍රශ්නේ මම 1993 මරදානෙ ටෙක් එකට ගියේ ජුවලරි කෝස් එකට ගිහිල්ලා මම මාස 3ක් විතර මාස 6ක් විතර ඉගෙන ගන්නකොට ස්විට්සර්ලන්ඩ් කම්පැනි එකකින් ඇවිල්ලා අපිව ගත්තා මේ
හැබැයි මම කාර්මික විද්‍යාලයෙන් කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. හැබැයි මට සර්ටිෆිකට් එක තියෙනවා. මම පිළිගන්නේ කාර්මික විද්‍යාලේ ශිෂ්‍යාවක් විදියට. ඒ වුණාට මට කිසිම දෙයක් බෑ. මම ස්විට්සර්ලන්ඩ් කම්පැනි එකේ ස්විට්සර්ලන්ඩ් ලේඩි කෙනෙක් යටතේ ඉගෙන ගත්තේ. මම සෑහෙන්න බැනුම් ඇහුවා. මම මානසිකව වැටුණා. මම යාළුවොන්ට කිව්වා, හැබැයි මාව ගෙදර ඇවිත් එහෙම මම මේ මොකද රෙදිමෝල පාලමෙන් පැනලා තමයි නවතින්නේ. මම නම් ගමට යන්න බෑ මට. මොකද මම මර්ධානෙට එක එක ඉන්නේ ජුවලරි ඉගෙන ගත්තේ. හැබැයි දැන් මම මගේ සර්විස් එක අවුරුදු 30ක් වෙනවා. දැන් මම ජුවලරි හදනවා. මට ඩිසයින් මං ටෙක් එකෙන් එළියට එනකොට මම කල්පනා කරා, මම මොකද්ද දැන් කරන්නේ? මම මොනවද ජුවලරි ගැන දන්නේ? ඩිසයින් එකක් දැක්කට මට හිතා ගන්න බෑ. දැන් මට ඕන ඩිසයින් එකක් පෙන්නුවොත් මට ඒක හදන්න පුළුවන්. හැබැයි මං ඉගෙන ගත්තේ මරදාන ටෙක් එකෙන් නෙමෙයි. මම දවසක් ටෙක් එකට ගියාම සර් කෙනෙක් කියනවා මේ අපේ සම්පත් කියලා. හැබැයි මට මේ කතාව කියන්න වේදිකාවක් නැතුව හිටියේ. මට එතන කිව්වොත් එහෙම අර මට වඩා බොහොම පොඩි දරුවෝනේ දැන් ඉන්නේ. ඒක හරි පව්. ඒක නිසා මම කිව්වේ නැහැ. අද මං මගේ ෂොමිය මගේ මහත්තයා දැන් ඉස්සෙල්ලා කතා කරේ, අපි දෙන්න පොඩි ජුවලරි ෂොප් එකක් කරන්නේ. අපි දෙන්න හදන්නේ නිෂ්පාදනය වෙළඳාම අපි දෙන්න කරන්නේ. සමහර වෙලාවට මම නැති වෙලාවට මහත්තයා කියනවා, සමහරු ඇවිල්ලා අහනවලු ඇයි අක්ක නැද්ද අයියේ කියලා. මොකද මේ කාන්තාවකට තමයි මම කියන්නේ මේ විශේෂත්‍රේ සුදුසු. මම 93 බොහොම අමාරුවෙන් ටෙක් එකට ගියා. අපේ අම්මා ගොඩාක් මහන්සි වෙලා දැන් මේ මාව අඳුරන අය හරහා දැන් නම් ටෙක් එකට යන කිසිම කරදරයක් නැහැ. දැන් ශිෂ්‍යාවෝ නැහැ, ශිෂ්‍යාවෝ නැහැ. මේ හැබැයි මේ කර්මාන්ත ගැළපෙන්නේ ගහකාන්තාවකට. මොකද ජුවලරි අඳින්නේ ගෑනු අයනේ. මේක සූට් වෙන්නේ කොහොමද? කරාබුවක් කොහොමද කනට වැටෙන්නේ? කොහොමද මේක හැරෙන්නේ? දැන් කන කරාබුවක නැට්ට තියෙන්න ඕන එක පැත්තක් තියෙනවා. බර වැඩි පැත්ත එක පැත්තක්. බර වුණොත් ඒක බල්ලෙහාට වැටෙනවා. ඒක දන්නේ කාන්තාවක් හැටි. ගොඩක් කාන්තාවෝ තමයි. මං කියන්නේ මේ ශේස්ත්‍රයට ගෑනු අයව ගෑනු දරුවන්ව යොමු කරන්න කියලා. බොහොම ස්තුතියි. මේ එකක් තමයි අර මේ මෙතුමා මතු කරපු ව්‍යාපාරිකයින් ව්‍යාපාරයක් පටන් ගන්න යනකොට තියෙන ප්‍රශ්න ටික. මං හිතන්නේ අර සහෝදරයත් මතු කරේ ඒක. ඔය ලෝකේ තියෙනවා B ready කියලා ඉන්ඩෙක්ස් එකක්. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යන්න ව්‍යාපාරිකයෙකුට දෙන්න ඕන පහසුකම් 10ක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. අපි ජාතික ජනබලවේගයේ විදියට අපි සැලසුම් කරලා තියෙනවා සිංගල් වින්ඩෝ කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරයක් පටන් ගන්නව නම් එක තැනකට ගියහම එයාගේ අවශ්‍යතාව ටික ඉෂ්ට වෙන්න ඕනේ. දැන් චීනයේ ගොඩක් දුරට මේ ක්‍රමය අනුගමනය කරනවා. දැන් අපිට වඩා තියෙන ලයිට් ගන්න තව තැනකට යන්න ඕන, වෝටර් බෝඩ් එක වතුර ගන්න එක තැනකට, පරිසර අධිකාරියට, නාගරික සංවර්ධන අධිකාරියට අපි 10 පළකට විතර යන්න ඕනේ. ගියහම ඒ 10 පළටම අපි පගාව දෙන්නත් ඕනේ. ඉතින් ඒක නිසා ව්‍යාපාරයක් කරන්න තියෙන පහසුව සරල නැහැ. ඒතර අපි ක්‍රමවේදයක් හදනවා ඉතා පහසුවෙන් අවම වශයෙන් එක තැනකදී හෝ දෙපලකට ගිහිල්ලා මේ වැඩේ ඉවර කරගන්න. ඒකට අපි කන්සෙප්ට් එකක් ඩිවලොප් කරලා තියෙනවා ව්‍යාපාරිකයන්ගේ පහසුව සඳහා. අර ඕනමෙන්ටල් ෆිෂින් වලත් අපි ওই දිස්ත්‍රික් සංවර්ධන සැලසුම් වලත් වෙනම කෑල්ලක් අපි තියලා තියෙනවා ඕනමෙන්ටල් ෆිෂින් වලට. මොකද අපිට ලොකු අවස්ථාවක් තියෙනවා ඕනමෙන්ටල් ෆිෂින් වල. දැන්ටත් ওই පොඩි පොඩි තැන් වල කට්ටිය ඕනමෙන්ටල් ෆිෂින් කරනවා. නමුත් ඒක ක්‍රමවත් හොඳ ව්‍යාපාරයක් විදියට අපි ගෙනල්ලා නැහැ. ඒකට අපි විශේෂ මේ දැන් ওই කැස්බෑව ප්‍රදේශය, කැස්බෑව බණ්ඩාරගමනේ මේ ඒරියා එකක් තියෙනවා ඕනමෙන්ටල් ෆිෂින් කරන. ඉතින් ඒක නිසා ඒකට අපි සැලසුමක් නිර්මාණය කරලා තියෙන ඕනමෙන්ටල් ෆිෂින් වලටත්. මොකද අපිට ඇත්තටම ඕන වෙන්නේ මෙන්න මේ අපේ රටේ ඉන්න තනි තනි ව්‍යාපාරිකයෝ. අපි කියන්නේ පෞද්ගලික අංශය දියුණු පෞද්ගලික අංශයක් අපි හදන්න ඕන. ඒක තමයි අපේ ව්‍යාපාර ලෝකයේ අපි බලාපොරොත්තු වෙන එකම දේ. ඒකට අපි සංවර්ධන බැංකුවක් අපි නිර්මාණය කරනවා. ලංකාවේ සංවර්ධන බැංකුවක් නැහැ ව්‍යාපාරිකයන්ට අත දෙන්න. දැන් ඉන්දියාවේ තියෙනවා ආනයන අපනයන සඳහා ඉන්දියන් එක්සිම් බැංක් එක කියලා. චීනයේ තියෙනවා ආනයන අපනයන කරුවන් සඳහා චයිනා එක්සිම් බැංක් කියලා. දැන් අපිට එහෙම බැංකුවක් නැහැ. ඉතින් ඒක නිසා අපි ලංකාවේ පළවෙනි වතාවට සංවර්ධන බැංකුවක් පටන් ගන්නවා. මොකටද?
ව්‍යාපාරිකයන්ට දැනුම තාක්ෂණික ඥානය දැනුමත් එක්ක තාක්ෂණික ඥානය ප්‍රාග්ධනය සහ එයාගේ ව්‍යාපාරයේ මොනවහරි බංකොලොත් වෙනව නම් ඒ ව්‍යාපාරයට ප්‍රශ්නයක් එනව නම් ඒකට මැදිහත් වෙන්න පුළුවන් මැදිහත් වීම අපි කරන්න ඕන. ඒක උපදේශන වෙන්න පුළුවන් බාන්දේ ක්වොලිටි එක වෙන්න පුළුවන් කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේ. ඒ මොකක් හරි කමක් නැහැ. අපි මැදිහත් වෙන්න ඕන ආයතනයක් විදියට එයාට මොනවද කරන්න පුළුවන් කියලා. එහෙම තමයි ලංකාවේ ව්‍යාපාරික ශාස්ත්‍රය අපිට ඉහළට ගන්න පුළුවන් වෙන්නේ. අපි දැනටත් සැලසුම් කරලා තියෙනවා අර තව බංකොලොත් වෙච්ච, ඒ කියන්නේ මේ මේ ආර්ථික අර්බුදය ඇතුලේ බංකොලොත් වෙච්ච ව්‍යාපාරිකයෝ ඉන්නෝ නම් ඒ අයටත් මේක, ඒ කියන්නේ මේ සල්ලි පිස්සු කියලා මේ බංකොලොත් වෙච්ච අය නෙමෙයි, ඇත්ත ව්‍යාපාර කරලා මේ ආර්ථික අර්බුදය ඇතුලේ ඒ ව්‍යාපාර දැන් කරගෙන යන්න බැරි මට්ටමට පත් වෙලා තියෙනවා නම් ඒ ව්‍යාපාරවලට අපි සහනයක් සලසන ක්‍රමවේදයකුත් අපි පටන් අරන් තියෙනවා. මේ අමතර කැලලක් කියන්නේ ඔබතුමිගේ අර කාන්තාව මේ ස්වර්ණාභරණ වැඩේට එන්න ඕන කියලා මට තායිලන්තයේදී හම්බ වෙනවා ලංකාවේ නිර්මාණ ශිල්පියෙක්. එයා තමයි ලෝක රූරජිනගේ ඔටුන්න නිර්මාණය කරන්නේ. එයා ඉන්නේ තායිලන්තේ, ලංකාවේ කෙනෙක්. එයා කියන්නේ මැණිකුත් මෙහෙන් තමයි ගොඩක් මැණික් ගන්න. හැබැයි මැණික් අපේ, ඩිසයින අපේ, ඔටුන්න තායිලන්තේ. එහෙම තමයි අපිට වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයන් අපිට වෙනස් කරගන්න වෙනවා. මෙන්න මේ ව්‍යාපාරික අයට මට නැවත කියන්න තියෙන්නේ බලාපොරොත්තුවක් තියාගන්න, ඇත්ත බලාපොරොත්තුවක්. මේක බොරු පොරොන්දුවක් නෙවෙයි. මොකද අපිට අත්‍යවශ්‍යයි අපේ රට නැවත ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගන්න. අර මම මුලින් කිව්වා වගේ ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔයාලා මැදිහත් වෙලා, ඔයාලා දියුණු කළා, ඔයාලා ආර්ථිකයට බද්ධ කරගෙන, අපි බිස්නස් කළා නෙමෙයි. සියලු දෙනාගෙන් සහ ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මෙවැනි ව්‍යාපාරික ප්‍රජාවකට තියෙන ගැටලු කතා කරන්න වේදිකාවක් හදපු එක පිළිබඳව. මම කතා කරන්නේ තව ව්‍යාපාරික ගැටලුවක් පිළිබඳව නෙවෙයි. දැන් නොයෙක් අංශ පිළිබඳව ව්‍යාපාර පිළිබඳ ගැටලු සහ මතු වුණා. මම හිතන්නේ උදේ ඇහැරිච්ච වෙලාවේ ඉඳන් රෑ නින්දට යනකොනුත් නින්දේ සිට සිහිනෙන් සහ නැවත ඇහැරිච්ච වෙලාවේ සිට ආපහු නින්දට යනකොනුත් අපේ පෞගිය පාලකයින්ට තිබුණේ හොරා කන්නේ කොහොමද, තමන් කරන දේශපාලන ව්‍යාපාරය තුළ තමන්ගේ මඩිය තර කරගන්නේ කොහොමද කියන සිතුවිල්ල. එහෙම සිතුවිලි තියෙන දේශපාලඥයෝ හිටපු රටක ව්‍යාපාර දියුණු වීම හෝ දරුවන්ගේ අනාගතය දියුණු වීම පිළිබඳව පැහැදිලි අරමුණක් අපිට තියාගන්න බෑ. එතකොට මේ කතා කරපු හැම ව්‍යාපාරිකයටත් සරලව ගත්තොත් බොම්බයි මටයි විකුණන පුද්ගලයාගේ සිට ඉහළ ව්‍යාපාරිකය දක්වත් එළි වෙනකම් ප්‍රශ්න කතා කරන්න පුළුවන්. මම දකින්නේ මේ ඉදිරිපත් කරපු හැම ප්‍රශ්නයකටම මේ ඉදිරියේ සිටින නායකින් සහ වර්තමානයේ මම එකක් කියන්න ඕන, මම මේ වෙනකොට ජාතික ජනබලවේගය වෙනුවෙන් පෙනී සිටින කැපවෙන පුද්ගලයෙක්. හැබැයි මට කලින් එහෙම අදහසක් තිබුණේවත් නැහැ. ඇත්තම කතාව කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්න එතුමා රටට යම් දෙයක් කරයි කියන සිතුවිල්ල ඇතුව මම කියන පුද්ගලයා අනුරාධපුරයේ ස්වර්ණමාලි චෛත්‍යරාජයන් වහන්සේ ගාව ගිහිල්ලා බාරයක් වෙච්ච පුද්ගලයෙක්. හැබැයි අපිට තේරෙනවා අද අණ්ඩු කුමාර දිසානායක සහෝදරයා ගත්තත්, ඊට පල්ලෙහා මට්ටමේ ඉන්න ජාතික ජනබලයේ නායකයින් ගත්තත් අහන හැම ප්‍රශ්නයකටම ඔවුන්ට සාධනීය පිළිතුරක් තියෙනවා. ඒක එකපාරට. එතකොට දැන් මේ ව්‍යාපාර මට්ටමින් හැම කෙනාම ඕනතරම් ප්‍රශ්න කතා කරත හැකි. ඒ ප්‍රශ්නවලට එකම විසඳුම තමයි අර ඔවුන්ගේ NPP ඒ ජාතික ජනබලවේගය හරහා වෙනත් දේශපාලක
පක්ෂය බිහි වෙනවාට වඩා සැලැස්මක් ඇතුව කටයුතු කිරීම. අධ්‍යාපනය ගත්තත් මූලිකවම මේ රටේ යම් පෙරලියක් කරන්න නම් ඇති කරන්න ඕන අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක්. අපේ ડોක්ටර් ඒක මනවින් පහදලි කරා. මේක මේ අධ්‍යයන කීපයකින් කොහොමද ඒක කරන්නේ කියලා. මම හිතනවා ඒ වගේ පැහැදිලි අදහසක් තියෙන ව්‍යාපාරයක අපි මුලින්ම කරන්න ඕන මේ කියන ඔක්කොම ගැටලු වලට පිළිතුරු හොයන්න නම් මේ බලය අපි මේ අපේ ජාතික ජන බල වේගයට පවරන්න ඕන. ඒ සඳහා ඔබට සිල් දනාට අපි ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ සන්ධ්‍යාවක් වේවා. ඔව්. හේතුව ඕන කෙනෙක්ගේ බැංක් ස්ටේට්මන්ට් එකක් ගත්තම අඳුරමේ බස් එකේ කන්ඩක්ටර් ගත්තා. හොරගම් කරන්න බෑ. එතකොට වෙන කවුරු හරි ගත්තා. දැන් ඕන කෙනෙක්ගේ දැන් පොලිසිය වුණත් ඕන කෙනෙක්ගේ පරීක්ෂණයකට තමන්ගේ බැංක් ස්ටේට්මන්ට් එකක් ගත්ත හැටි මේ අදාළ සැලරි ඔයාගේ සැලරි එකට අමතරව මේව මේව කොහෙන්ද ආවේ කියලා අහන්නම පුළුවන්නේ. ඉතින් මම හිතන්නේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මම හිතන්නේ දැන් හොරු කරපු හොරගම් වල හොරු අල්ලන එක ඒක වෙනම කතාවක්. නමුත් ඕගොල්ලෝ බලය ගත්ත මොහොතේ පටන් මේ රටේ තියෙන හොරකම සම්පූර්ණයෙන්ම මෙතනින්ම නවත්තනවා කියලා ඇත්තටම ඒ ක්‍රමයට මම මේක නවත්තන්න පුළුවන් නම් නැවැත්වුවට පස්සේ එතනින් එහාට මේ ප්‍රශ්නේ මට හිතෙන සෑහෙන්න ක්ලියර් වෙනවා. මොකද ඒතකොට කෙරෙන හොරකම කෙලිම නවත්තලා අර හොරු තිමිහිට හොයාගත්තා නම් වැඩේ හොඳයි. මං කියන්නේ මේකට අකමැති වෙනවම නම් මං කියන්නේ මේ හොරකම් කරන එකට මොකද මේ කියන්නේ මේ කතා කරන මටත් හොරකම් කරන්න බෑ. දැන් මමත් ඇත්තටම දැන් මමත් ව්‍යාපාරිකයෙක්. ඉතින් මමත් සල්ලි වලටම බිස්නස් කරන්නේ. එතකොට මාව ටැක්ස් වලට අල්ලන්නේ කොහොමද? හරි. ඉතින් මොකක් කරන්න බෑනේ. ඉතින් ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන බදු ආදායම ගන්නත් බෑ. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. අපි හැමදාම හුරු වෙලා තියෙන මේ ක්‍රමයේ හිඳමයි. ඒකයි. ඒ හිඳ හොරකම අයින් කරන්නම කැමති නම් මං කියන්නේ මුලින්ම කරන්න ඕන ඕක. ඒක කරා නම් ප්‍රශ්නේ ඉවරයි. රයිට්. අපි ඔව් මොම්සෝදි. අපි මේ ඇතරම ඕක විටින් විටත් අපි සාකච්ඡා කරපු දෙයක්. මම එකයි කිව්වේ අර ඉන්දියාවේ අපි හතර දෙනෙක් ජාතික ජන බල වේගයේ හිටි අඳු සහෝදරය ඇතුළු කණ්ඩායම ගියේ ගමනේත් ඒගොල්ලන්ගේ පැත්තේ අධ්‍යක්ෂකව හුවමාරු කරගන්නත් අවස්ථාව ලැබුණා. ඒ නිසා අපිත් ඕකට අවධානය යොමු කළා තියෙන්නේ. මොකද අපි වගේ මේ වගේ බංකලොත් වෙච්ච රාජ්‍යයක් පිම්මක් පැනලා මෙතනින් උඩට එන්න නම් ওই ක්‍රමයක් අනුගමනය කරන්න ඕන. කරප්ෂන් එක එක ලෙවල් එකක් ඕක. ඊට අමතරව උඩ අන්සොලිසිටඩ් ප්‍රපෝසල් සරහා සිදුවන දේවල් සහදිසි මිලදී කියන මෙඩිසින දේවල් ගැන අපි වෙනම ඒ ගැන කතා කරමු. රයිට්. ඒතර අවසාන කරන්න දැන් ඔබගේ ශේෂ්ත්‍රයේ තියෙන මයික්‍රෝ සහ මැක්‍රෝ ප්‍රශ්න ගැන හොඳටම අවබෝධ තියෙන ඔබට. නමුත් අපිට ඔබට එක සහතිකයක් දෙන්න පුළුවන්. දැන් මේ ඔබ උනන්දු වන නිෂ්පාදනය වැඩි කරන්න රටේ ආර්ථිකයට ඒක දායක කරගන්න ඔබට මේ තියෙන කැමැත්ත උනන්දුවට අපේ දේශපාලන අභිලාෂය අර අපි හරියටම කියේ පොලිටිකල් විල් එක අපි ඒක එකතු කරන්න. අපේ වුමනාව තිබෙන්නෙම ස්ථාවර ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම සහ ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ පුරවැසියාට සාධාරණව ගලාගෙන ක්‍රමයක් සකස් කිරීම. ඕක තමයි ආණ්ඩුවේ කාර්යභාරය. එතනදී වැඩිමනත් වශයෙන් දැන් අර ඇහුව අපේ මේ පාරිභෝගික අධිකාරිය ගැන ප්‍රශ්නයක් ඇහුවා. අතර අපි බලාපොරොත්තු වෙනවා පළමු මාස කීපය ඇතුළතදී මේ රටේ පුරවැසියාගේ යම් අත්‍යවශ්‍ය වියදම් ප්‍රමාණයක් රජය මැදිහත්වල අඩු කළ දෙන්න. ශේෂ්ත්‍රක හැටියට ගත්තොත් ආහාරවලට කරන වියදම, සෞඛ්‍යයට කරන වියදම, අධ්‍යාපන කරන වියදම, ඊළඟට විදුලි බිලට කරන වියදම. ඔන්න ඔය ශේෂ්ත්‍ර හතරට අපි මැදිහත්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා කරන්න පුළුවන්. විශේෂයෙන් ආහාර ශේෂ්ත්‍රේ නම් නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා රජය මැදිහත්වීමක් කරනවා විවිධාකාරයට. අන්නේ කරාට පස්සේ ඒ කරන අතරදී අපිට පුළුවනි මිල පාලනයකට අවධානය යොමු කරන්න. රජයේට දැනටමත් ආයතන කීපයක් තියෙනවා මිල පාලනය විතරක් නෙවෙයි පුරවැසියාට ලබා දෙන සේවාවේ සත්තම් භාණ්ඩයේ නිෂ්පාදනයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ සහතික වෙන්න. උදාහරණයක් ඇරෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නියාමන අධිකාරිය, දැන් මිල පාලනයට ගත්තු පාරිභෝගික සේවා අධිකාරිය, ඒ වගේම අපේ ප්‍රමිති ආයතන වගේ ආයතන, ITI වගේ ආයතන, ආයතන පද්ධතියක් තියෙනවා. ගෙන අපේ බලාපොරොත්තුව තියෙන්නේ රජය මේ ආර්ථිකයේ සැලසුම් සකස් කරලා අතපීද පැත්තකරන එක නෙමෙයි ඒ නිෂ්පාදනයේ ප්‍රතිලාභය නැත්නම් නිෂ්පාදනය පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන්
ඒ ගුණාත්මක තත්වය සහ ඒ මිල සම්බන්ධයෙන් රජය මැදිහත් වීමක් කරන්න. ඒ කරන්න පුළුවන් ආයතන පද්ධතිය සහ ඒවා සක්‍රිය කරගන්න එක අපේ වැඩක්. ඒස අවසාන වශයෙන් පුරවැසියාවනේ රජවක් කියනවා. ඒක සේවාව ලැබෙන්නේ රාජ්‍යයෙන්ද, පෞද්ගලික අංශයෙන්ද, ඒක ඒ හවුල් ව්‍යාපාරයක්ද, සම්පකාරයෙන්ද, මාධ්‍ය නොසලකා රජය අවසානයේ පුරවැසියාවනේ වගේ කියන සිස්ටම් එකකට යන තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තව අපි කතා කරන්න තිබුණා නම් හොඳයි. හැබැයි අපි හරි ක්‍රමවේදයක් හදමු. ඔබගේ ප්‍රාදේශීයව තිබෙන මේ විශේෂයෙන් ව්‍යාපාර සහ ව්‍යවසායික ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටම निराකරණය කරගන්න ආයතන ව්‍යුහයක් සම්බන්ධයෙන් අපි සැලකිලි යොමු කරන්නම්. කොමාරි කරලා අපිට ඕනකම තියෙන්නේ ඔබගේ මේ තියෙන ප්‍රශ්න ටික निराකරණය කරලා දීලා ඔබව ව්‍යවසායකයෝ හැටියට, නිෂ්පාදකයෝ හැටියට වැඩි වැඩියෙන් මේ ක්ෂේත්‍රයේ උනන්දු කරවන්න, රඳා ගන්න, රඳවා පවත්වා ගන්න. ඒ නිසා තමයි අපි කිව්වේ යම් ස්වභාවික හෝ මොනවාම හේතුවක් මත ඔබ යම් කඩාවැටීම ලක් වුණත් ඔබව රකබලා ගන්න එක රජයේ පැත්තෙන් ඉටු කරනවයි කියන එක. මොකද මේ ගමන යන්න වෙන්නේ අපි සියලු දෙනාම එවැනි වගකීමක් දරාගෙන. ඒකට අවස්ථාවක් ඉතාම ඉක්මනට උදා වෙනවා. දැනුත් ඔබ තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ නැත්තම් තමන්ගේ සාමාන්‍ය ජීවිතයේදී මාලිමාව ගැන, ජාතික ජනබලය ගැන කතා කරපු නිසා තමයි මේ තරම් ප්‍රමාණයකට මේක ඉස්සිලා තියෙන්නේ. නැත්තම් මේ අපි වේදිකාවල නැත්තම් මාධ්‍යවල කතා කරගෙන විතරක්ම නෙමෙයි. ඒකේ ලොකු පංගුවක් තියෙන ඔබ මේ තැන් තැන්වල කතා කරන එකෙන්. අර වගේ කලින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එච්චර වැඩක් කරපු කෙනෙකුත් කතා කරනවා කියලා කිව්වහම සමාජ මාධ්‍යක ඒ වෙනුවෙන් පෙනී හිටියහම ඒකට ලැබෙන ප්‍රතිචාර වැඩි. ඉතින් මේක අපේ වැඩක් කරගමු. අවසාන වශයෙන් කියන්න තියෙන අපේ වැඩක් මේක කරගමු. මේ කාටවත් බාර දෙන්න එපා. කොන්ත්‍රාත් බාර දෙන්න නෙමෙයි. අපේ වැඩක් කරගත්තොත් අපි අතර තියෙන පොඩි පොඩි අඩුපාඩු ගනොත් හදාගෙන නේද? ඒ සියල්ල හදාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේක තමයි අවස්ථාව. අපි අවුරුදු 70 ගානක් තිස්සේ එක එක්කෙනාට බාර දීලා හිටිය රට හදලා දෙයි කියලා. ඉතින් අපි දේරනවා එහෙම වෙන්නේ නැහැ කියලා. අපේ මහන්සියෙන් අපි රට ගොඩනගලා දෙමු. මං හිතන්නේ රට වෙනස් කරන પરම්පරාව බවට අපිටපත් වෙන්න පුළුවන්. ඒකත් එක්ක මේ ගමන ශක්ති සම්පන්නව ඉස්සරහට යමු කියන එක කියනවා. එහෙනම් බොහොම ස්තුතියි යලිත් වතාවක් සාකච්ඡාවට සම්බන්ධ වුණාටත්, ඒකට සක්‍රිය මැදිහත් වුණාටත්.